විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද අදත් මේ මතකයන් සංස්මරණය කරන්න මේ සූදානම විවිධ ගමන් සගයොත් එක්ක අපට විවිධ මතකයන් එක්ක අපේ ජීවිත මතකයන් සම්පාත කරගන්න අවස්ථාවක් විදිහට මේ මොහොත අපි යොදාගමු ජීවිතේ මතක ඒ වගේම තමයි ගීපද මතක අතර සැරිසරන අතීතයේ මේ හැම දෙයක්ම විමසා බැලීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ මේක බොහොම සුහදත්වයෙන් ඉස්සරහට යන ගමනක් නිසා මේ සුහදභාවය තහවුරු කරගමු අපි කෞශල්‍යා ප්‍රනාන්දු එක්ක අද ඇගේ මතක පදත් එක්ක තමයි මෙතෙන් සිට මේ මොහොත උදා වෙන්නේ කෞශල්‍යක් රංගන ශිල්පියක් විදිහට අපි හඳුනගෙන තිනවා ඒ වගේම තමයි අධ්‍යක්ෂවරියක් ලෙසත් නාට්‍ය හරං කලාව පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙසත් අපි දන්න කියන කෙනෙක් ඇගේ මතක පද ගීපද මතක අතර සැරිසරන අතීතේ ඒ වගේම ජීවිත පද මතක දැනගන්න පුළුවන්කමක් ලැබේවි තනින් අහුලගත්ත කැලේ ටිකක් එක්ක අපි කතා කරගෙන යන අකයි බොන් සුබ සන්ධ්‍යාවක් අයි බොන් ආසම නළුව කවුද මං අහලා තියෙන ෂාරුක් ඛාන් කියලා මෙහෙමයි මම ෂාරුක් ඛාන්ට කැමති ඔහුගේ මේ උර හොඳට රඟපාන්න පුළුවන්. ඔහු ඒක ඔප්පු කරලා තියෙනවා චක්දේ සහ මේ ස්වදේශ් කියන චිත්‍රපට දෙකත් එක්ක. සහ ළඟදී තව චිත්‍රපටයක රඟපෑවා අලියා බාත් එක්ක මට නම මතක නැහැ. නමුත් ඔහුට ඕන කමක් නැහැ හොඳ චරිත අරගෙන රඟපාන්න කියලායි මට හිතෙන්නේ. නමුත් මම ඔහුට කැමති ඔහුගේ තියෙන ආත්ම ශක්තිය සහ ඔහු ආපු ගමනට. ඔහු කිසිම නෑදෑ සම්බන්ධකම් නැතුව තමයි මුම්බායට ඇවිල්ලා ඒ ආත්ම විශ්වාසය ඔහුට තිබිච්ච සහ ඔහු ආව ගමනට තමයි මම වඩාත් කැමති. නිලිය නිලියෝ නම් ගොඩක් ඉන්නවා. කෞශල්‍යක මොකක්ද අර මේ හොඳ චරිත රංග පාන්න උවමනාවක් නැහැ කියලා කිව්වේ. කියන්නේ හොඳ කියන එක මොකක්ද දාපු ඒකේ තියෙන මාත්‍රාව? ඒ කියන්නේ මම අදහස් කරන්නේ දැන් ෂාරුක් ඛාන් හැටියටම පෙන්නන ඉන්නේ හැමතිස්සෙම යම් යම් විවිධ වෙනස්කම් කරගෙන දැන් අලුත් ඇවිල්ලා ඉන්න තරුණ නළුවෝ හරිම සූක්ෂම විදියට බොහොම දක්ෂ ලෙස ඒක කරගෙන යනවා. ඉතින් අපි කියමුකෝ උදාහරණයක් වශයෙන් සුශාන්ත් සිං රාජ්පූට්, එතකොට ඉර්ෆාන් ඛාන්, සිද්දීක් වගේ ඉන්දියානු නළුවෝ සහ ඉතාම තරුණ නළුවෝ පවා ඒ වෙනස කරගෙන. හැබැයි මම හිතන්නේ මිනිස්සුත් කැමති නැහැ ෂාරුක් ඛාන්ගෙන් පිට විදියකට දකින්න. එහෙම එකක් තියෙනවා මම හිතන්නේ ඒ යුගයේ ආපු මිනිස්සු වෙන්න ඇති. මම නම් කැමති ඔහු විවිධ චරිත. හැබැයි ඔහු ළඟදී රඟපෑවා එක මට නම් මතක හිටින්නේ නැහනේ. ඒක මේ ඉතාම හොඳට රඟපාපු චරිතයක්. අර මේ බෝතල් මේ මම හිතන්නේ මේ මත් පැන් හදන ජාවාරමක් කරගෙන යන මිනිස්සෙගේ ඇත්ත කතාවක්. ඔහු ඉතාම දක්ෂ ලෙස ඒක රඟපෑවා. මේක මේ ෆෝමියුලා සහ දෙක සමබරව ගෙනිච්ච චිත්‍රපටයක්. ඌ දක්ෂයි. නමුත් අර ඔහුට ඒක කෙරෙහි විශ්වාසයක් නැද්ද මම දන්නේ. හැබැයි ඔහු මෙහෙම ගියොත් ඔහු අසාර්ථක වෙනවා කියලා මට හිතෙනවා. ඔහු දැන් පටන් ගන්න ඕනේ හොඳ වෙනස් විවිධ චරිත රඟපාන්න. මොකද මිනිස්සු දැන් අලුතෙන් ඉන්දියානු චිත්‍රපටි නැගීගෙන එනවා. එහෙම දැන් මම ළඟදී කියන්නේ විකල්ප ධාරාවේ වැඩ වගේ. ඒ වගේ. නමුත් ඒක දැන් අර හින්දි මීඩියම් කියලා චිත්‍රපටයක් ආවා ඉර්ෆාන් ඛාන් සහ මං හිතන්නේ පාකිස්තාන නිලියක් රඟපාන. හරිම මේ කොමික් එක, කොමඩි. නමුත් ඒ කොමඩි එක තුල තියෙන කේදාන්තයේ කිය ළමේ කිස්කෝලේ දාන දරන උත්සාහය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඒක හරිම හොඳට වාර්තා තබපු චිත්‍රපටයක් හැටියට තියෙනවා. ඉතින් දැන් මේ පොඩ්ඩක් බලන්නකෝ මේ රන්වීර් සිං මොන තරම් ලොකු අභියෝගයක්ද ඔහු ගත්තේ මේ පද්මාවත් චරිත රඟපාන්න. ඔහු දැන් මුළු ලෝකේ පුරා දක්ෂ නළුවෙක් විදිහට ඔහුගේ මාත්‍රාව තියලා ඉවරයි. ඉතින් දැන් ඒ කියන්නේ හොඳ චරිතයක් රඟපෑවොත් දැන් මිනිස්සු බාර ගන්නවා. ඉස්සර වගේම ඉතින් ලෝකේ මම කියන්නේ ලෝකේ ලංකාවේ නෙමෙයි. ඉතින් ලෝකේ ඇතුළේ ලංකාව තියෙන. ලංකාව ඇතුළේද ලෝකේ තියෙන. ඒක හොයාගන්නේ නෝ අපිට. අපි එමු මේ ෂාරුක්ගෙන් පස්සේ ප්‍රථම මතක පදයට, පළවෙනි මතක පදයට මුහුදු පතුලයට මුදු පුතු නාට්‍ය ගීතයක්. ඔව් ඇත්තටම මම ඉතින්
මගේ මව විවාහ වෙලා ඉතින් ඉස්සල්ලාම මගේ මව විවාහ වෙනකොටත් ඇය නිලියක් ඇය සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍යවල රඟපාලා ඉතින් විශ්වවිද්‍යාලෙදී තමයි මගේ මව සහ පියා එකතු වෙලා දෙන්නම නාට්‍ය ලෝකෙන් තමයි එකතු වෙලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ මේ මම ඉපදීලා ඉපදෙනවත් එක්කම අවුරුද්දක්වත් යන්න කලින් මම හිතන්නේ මුහුදු පුත්තු කියන නාට්‍ය පුහුණුවෙන් පටන් ගන්න තියෙනවා මොකද ගුණසේන ගලප්පති මහත්මයා ඇමරිකාවේ ස්ටැනිස්ලාව්ස්කි රංගක්‍රමය ඉගෙන ගන්න ලී ස්ට්‍රාස්බර්ග් කියන ආයතනයට ගිහිල්ලා ඉතාම විරල අවස්ථාවක් ලංකාවේ අධ්‍යක්ෂකවරයෙකුට හෝ ලැබෙන ගිහිල්ලා ඔහු ස්වභාවික රංග ශෛලිය ඉගෙනගෙන ඇවිල්ලා ඔහු කරපු නිර්මාණය තමයි මුහුදු පුත්තු ඒක මේ ගාර්සියා ලෝකා කියන ස්පාඤ්ඤ ජාතික නාට්‍ය රචකගේ යර්මා කියන නාට්‍ය අරගෙන ඔහු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පොළොව මත ඒක සකස් කරලා මුහුදු වැල්ලේ ඉන්න පවුලක් සම්බන්ධයෙන් කරපු නාට්‍යයක් නමුත් මේ නාට්‍යයට සින්දු ලියලා තියෙන මහගමසේකර සහ ගුණසේන ගලප්පති එකට එකතු වෙලා සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ පීඑල්ඒ සෝමපාල මං හිතන්නේ නම සමාවෙන්න මට වැරදුනාද දන්නේ නැහැ නමුත් ඒ සංගීතය මුන්න තරං මම මේ මූදුපතුල සින්දුව ගැන නෙමෙයි මම වැඩියෙන් කියන්නේ ඒකේ තව තියෙනවා ගීත සතර මහ සාගරයේ පතුලින් ගෙනෙන ඒ කියන්නේ ඒකේ තියෙනවා මේ ඒ අම්මට දරුවෝ නැහැ තරුණ පවුලක් විවාහ වෙච්ච පවුලක් ඒ දෙන්නට දරුවෝ නැහැ හුඟක් කල්යනකයි. ඉතින් ගමේ ගොඩේ මිනිස්සු හරියට මේ එක එක ඒවා කියනවා මේ ගැහණිය ගැන. බට් අවසානයේ ඇයට දරුවෙක් බිහි වෙනවා. ඒ දරුවා බිහි වෙන්නේ තමන්ගේ ස්වාමියාගේ මල්ලිගෙන්. ඒ අවසානයේ ස්වාමියාක දැනගත්තාම අර අච්චර ආදරෙන් අමාරුවෙන් බිහි කරපු දරුවාව බෙල්ල මිරිකලා මරනවා. ඒ චරිතේ මගේ මව රඟපානවා මන් දන්නේ මට මං ඉතාලම කුඩා කාලේ ඉඳලා මට ඒ සින්දු අහගෙන ඉන්න බෑ. දැන් අම්මට මාව ගෙදර තියලා යන්නත් බෑ. මාව අරගෙන යනවා. ගිහිල්ලා පැදුරක තියලා කිරි දීලා එහෙම තමයි පොඩි කාලේ ඉඳලා හැදිලා තියෙන්නේ. නමුත් මං අවුරුදු 3-5 විතර වෙනකන් ওই නාට්‍යයත් එක්ක තමයි ජීවත් වුනේ. ඉතින් තාත්තා මාව වඩාගෙන එහෙම යනවා. සින්දු යනකොට මාව ඈතට අරගෙන යනවා. මොකද මං අඬනවා. අර ඒ සින්දු අහගෙන ඉන්න බෑ. ඒ වචන නොදැනුණත් ඒ සංගීතයේ තියෙන මේ අනුවේදනීය භාවය ඒක මේ දරා ගන්න අමාරුයි. ඉතින් මං ඒ වෙනුවෙන් තමයි මං ඇත්තටම මූදුපතුල කියන ගීතයට මං ඊතරම් කැමති නෑ. මොකද මට ඒක ඊටාම සුලබව ඇහිලා මට ඒක එපා වෙලා. නමුත් මුහුදු පුත්තු කියන නාට්‍ය සහ මගේ මවගේ මතකය මගේ කුඩා කාලයේ මතකය මේ හැමදේම වෙනුවෙන් තමයි මං මුහුදු පුත්තු ඔය ගීතය තෝරගත්තේ. හරි. කෞශලකම අම්මා ගැන කියපු නිසා සෝමලතා සුභසිංහ මහත්මිය මං හිතන්නේ ලංකාවේ මේ නාට්‍ය ශාස්ත්‍රයට හරි කලාවට හරි කරපු මෙහෙ පිළිබඳව අපි අමුතුවෙන් මෙතන කතා බහ කරන්න ඕනේ නැහැ. ඒක මං හිතන්නේ බොහෝ දිනක් දන්න කාරණාවක්. හැබැයි මම අහලා තිනවා ඔබ තැනක කියනවා මේ අම්මා හැම වෙලාවෙම මට කිව්වේ මේ නිලියක් වෙන්න ඕන නම් ඒ විශේෂ සම්බන්ධයෙන් යන්න පුළුවන් උපරිම දුර යන්න ඕනේ කියලා. ඒ වගේම ඔය මරාසත් වේදිකා නාට්‍ය රංගපාපු චරිතයට සම්මානයකින් පස්සේ දවල භීෂණයකටත් සම්මාන හම්බ වෙනවා කියලා කටකතාවක් තියෙද්දි මේ යම් යම් දේවල් ඔබට කිව්වයි කියලා මේ අපි අහලා තිනවා. ඇත්තටම ඇගින් ලැබුණේ ගුරුහරුකම් කොහොමද මේ කලා ජීවිතය ඇතුලේ මතකයක් විදිහට ඉතුරු වෙලා තියෙන්නේ සහ ඒ ශේෂ වෙච්ච දේවල් මං හිතන්නේ දැන් ඔබට ආයෝජනය කරන්න පුළුවන් කාලය ඇවිල්ලා තියෙනවා. ඔව්. ඇත්ත වශයෙන්ම මගේ මවට ඕන වුණේ නැහැ මම නිකම් මේ සරල චරිත රඟපාන ගමේ ඉන්න හොඳම අහිංසකම කාන්තාව රඟපාන හොඳම අම්මා රඟපාන දේවල් කරන්න ඇයට අවශ්‍ය නැහැ කිව්වේ. ඔබ තෝරාගන්න මේ වෘත්තියක් තෝරාගන්න ඒ වෘත්තියට අභිමානයක් එන පරිදි ඒ වෘත්තිය හරියට ඉගෙනගෙන ඒක දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් ඔහුගේ විෂය පරතරට ඉගෙන ගත්තේ නැත්නම් ඔහුට ඒකෙන් රැකියාවක් කරන්න බෑ. දොස්තර අතින් මිනිසු මැරෙනවා මේ ඉංජිනේරුවා ගහන බිල්ඩින් කඩන් වැටෙනවා. ඒ වගේ ඒ ඔබ තෝරගත්ත විෂය ඔබ හරියට ඒක ඉගෙන ගන්න ඕනේ. අනිත් එක සාමාන්‍යයෙන් වටපිටේ ඔබට ආදරයට මිනිසු කියන විවේචනවලට රැවටෙන්න එපා. ඒවට රැවටෙන්න එපා. ලෝකේ කියන්නේ ඉතාම විශාල තැනක්. ලෝකේ තියෙන දේවල් බලන්න ඔබට කොයිතරම් එක අභියෝගයක්ද කියලා ඔබ එතනට එන්න ඕනේ. ඒ ගුණාත්මක බවට ඒ ටාගට් එකට එන්න ඕනේ. නැත්නම්
ඉතින් වැඩක් නැහැ මේ විෂය නිකන් ඔහේ යන්තම් අතපත ගාලා කියලා. උතනදී මට මගේ මව හැරුණකොට මට තව හුඟාක්ම උදව් කරපු පුද්ගලයා තමයි සත්‍යජිත් මායිටිපේ. මගේ මිත්‍රයා. ඔහුත් ඔයම වගේ උපදෙස් මට හරියට දුන්නා. මට ලෝකේ නළු නිළියෝ ගැන කිව්වා. මට හඳුන්වලා දුන්නා. ඒ උන් ගැන කියවන්නේ ඒ දවස්වල ඉතින් සමාජ ජාල වෙබ් අඩවි නැහැ. ඔහු මැගසින් වල පොත්වල තිබිච්ච දේවල් මට ෆොටෝ කොපි කරලා ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ අභියෝගය බාර ගන්න කියලා තමයි ඔහුමට ওই බොරදිය පොකුණ චිත්‍රපටිය පවා මේ ඔහු නිර්මාණය කරේ කියලා මං හිතනවා. සත්‍ය. ඔව් සත්‍ය. හරි හරි. අපි එමු මේ ඊළඟ මතක පදයට. ප්‍රේමයෙන් මනරංජිත වේ. ඔව්. දැන් ඇත්තටම මගේ පියාත් මවත් විශ්වවිද්‍යාලයේදී හමුුනේ. එතකොට සරච්චන්ද්‍ර මහත්තයා ඔහු ශ්‍රී ලාංකික නාට්‍ය කලාවක් පිළිබඳ පර්යේෂණ කරමින් ඉඳලා මගේ මව තමයි ඔහුගේ පළවෙනි ඒ රිසර්ච් එකේ ඒ පර්යේෂණයේ ඔහු කරපු පළවෙනි නාට්‍ය මම හිතන්නේ රත්තරන් කියන නාට්‍යයේ රඟපාලා තියෙනවා මගේ මව ප්‍රධාන චරිතය. ඒක තමයි ඔය පෙරදිනිය විශ්වවිද්‍යාලයේ වල කියලා තැනක් ඒ වලේ ඉස්සෙල්ලාම නිලියක් රඟපාපු නාට්‍ය ඔය රත්තරන් නාට්‍ය. ඊට පස්සේ ඉතින් මගේ පියා තමයි නාට්‍ය සංගමේ භාණ්ඩාගාරික. ඉතින් මේ සල්ලි දෙනවලු පුහුණු වීම වලට එනවාට නිකන් 7:25ක් 30ක් වගේ ගානක් ගෙවනවලු. ඉතින් අපේ අම්මා දවසක් කොහොම ඇවිල්ලා අසනීපලා එන්නේ නැතු ඉඳලා මේ ගණන් හදලා මේ ඔක්කොම සෙනඟ මැද සෝමලතා මේ කොහොම හරි සල්ලි වැඩිපුර දාලා අරේ මේ කියලා ලොකු ප්‍රශ්නයක් ඇදලා ගත්තලු අපේ තාත්තා. ඉතින් අම්මා කොහොම හරි ඒකට බොහොම සරපරුස විදිහට උත්තර දීලා තියෙනවා. ඉතින් තාත්තට ඊට පස්සේ තමා දෙන්න එකතු වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඕකත් එක්ක ඊට පස්සේ මගේ පියා රඟපෑවා ලංකාවේ මනමේ නාට්‍යයේ මුල් නිෂ්පාදනයේ පෙරදිනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට ඔහු එහි වැදි දෙටු කියන චරිතයේ රඟපෑවා. ඊට පස්සේ මම ඉපදෙන කාලේ මම ඉපදිලා අවුරුදු 5ක් 6ක් යනකනුත් ඔහු ඒ නාට්‍යයේ රඟපෑවා. ඉතින් ඒ නාට්‍යයේ පුහුණු වීමුත් අපි යනවා. ගිහිල්ලා මට මතකයි මේ පන්නිපිටියේ ධර්මපාලේ ඒ වේදිකාවේ මේ පුහුණු වීම කරනවා. මගේ පියා රඟපානවා. ඉතින් මේ ඒ මගේ පියාත් මවත් දෙදෙනාම එකතුව අපිට ඇති කරපු මේ කලා ලෝකය මට සර්පිනාවක් ගෙනලා දුන්න තාත්තා. මගේ වැඩේ පොඩි කාලේ ඉතින් අපිට ටෙලිවිෂන් නැහැ මේ ඉන්ටර්නෙට් නැහැ කාටුන් නැහැ එහෙම චිත්‍රපටි බලන්න කියලා තියෙන හුඟක් අපිව අම්මලා මේ විශේෂයෙන්ම මගේ මව සිංහල චිත්‍රපටි මේ වාණිජමය චිත්‍රපටි බලන්න දුන්නේම නැහැ. නාට්‍ය සහ හොඳ ඉංග්‍රීසි චිත්‍රපටි තමයි බලන්න එක්ක ගියේ. ඉතින් මට තිබිච්ච ලොකුම විනෝදාංශය තමයි මේ සර්පිනාව තනියම ගහලා මම මනමේ නාට්‍ය සම්පූර්ණ මුළු සින්දු ටික ඔක්කොම කියනවා. මට තනියම ඒක වාදනය කළා මමම ඉගෙන ගත්තා. ඉතින් ඒ වෙනුවෙන් ට්‍රිබියුට් එකක් වශයෙන් තමයි මම මේ මගේ පියා වෙනුවෙන් සහ මගේ මතකයේ වෙනුවෙන් තමයි මේ මම ප්‍රේමයෙන් මනරංජිත වේ කියන ගීතය තෝරගත්තේ. කෞෂිකා මේ දැන් අපි මොන විදිහට නූතනත්වයේ මේ අගේ කරත් දැන් මේක මට නිකන් ඔබෙන් අහන්නේ දුනා. පශ්චාත් නූතන තත්ත්වයන් ගැන පවා අපි කතා කළත් මේ මොහොතේ තාමත් දුවන්නේ කල්පනා කරලා බැලුවොත් තාමත් අපට පෝස්ටරයක හරි කටවුට් එකක හරි හෝඩින් එකක හරි රංගශාලාවක් ළඟ දාලා තියෙන දැන්නීම් පුවරක හරි දකින්න පුළුවන්කම තියෙන සරච්චන්ද්‍රන්ගේ නාට්‍ය විතරයිනේ. බොහෝ වෙලාවට මම කියන්නේ බහුතරය පිළිබඳව අපි කතා බහ කරනවා නම් සරච්චන්ද්‍රන්ගේ නාට්‍ය විතරයි. මනමේ සහ සිංහ බහු අඩුම තරමේ සතියකට එක සැරයක්වත් කොහේ හරි තැනක වේදිකා ගත වෙනවා. මේ මං කියන්නේ ඒවා දුවන්න ඕනේ නැහැයි කියන එකක් නෙමෙයි. හැබැයි මේ තාමත් ඒ නාට්‍ය මිනිස්සු බලනවා බලන්න උනන්දු වෙනවා සහ ඒ නාට්‍ය බලද්දි මේ පොඩි එකක් තියෙනවා ඇඟට මේවා මේ හැම පැත්තෙම පොහොසත් නේද වගේ තත්ත්වයක්. ඒ කියන්නේ විශිෂ්ටත්වයක්. ඒ කියන්නේ ඒක කාටවත් උපයා ගන්න බැරිකමද අනිත් නාට්‍ය දුවන්න බැරි හේතුව? එහෙම නැත්නම් මේකට විශේෂ වරප්‍රසාදයක් ලැබිලා ඒක වෙනම හෝ යාන්ත්‍රණයකින් ඔසවා තැබුවද නැත්නම් ජනතාව විසින් තාමත් ඒ පිළිගැනීම ඒ විදිහටම තියාගෙන ඉන්නවද? මොකද්ද උනේ? මං හිතන්නේ මේකට කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මනමේ සහ සිංහබාහු කියන්නේ අපේ අර අපි කියමුකෝ බුදුහාමුදුරුවන්ගේ කියන්නේ අපි කොයි තරම් පොඩි කාලේ ඉඳලා අපි ඒ වෙනුවෙන් අපි බුද්ධාගමේ නම් අපි බුදුහාමුදුරන්ගේ යම් යම් කතන්දර අපි ඉගෙන ගන්නවානේ. ඒ වගේ සරච්චන්ද්‍ර කියන නාමය සහ ඔහු කරලා තියෙන වැඩ කටයුතු සහ මනමේ සිංහබාහු කියන දෙක බැලුවේ නැත්තම් සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික
දෙමව්පියෙකුට තමන්ගේ දරුවාට දෙන්න දී හැකි කලාව පැත්තෙන් දී හැකි උපරිම අවස්ථාව කියලා ඔවුන් තේරුම් අරගන්නවා. ඒක එහෙමම තමයි. විශේෂයෙන් සිංහබාහු. එතකොට ඒ සංගීතයේ නැටුම්, ඒ භාෂාව මේ හැම දෙයක්ම මේ ශ්‍රී ලාංකිකයි. ඒක සිංහල නෙමේ ශ්‍රී ලාංකිකයි. මොකද නාඩගම් කියන්නේ දෙමළ තේරු කුත්තු කියන මේ නාට්‍ය ශෛලියෙන් එකතු වෙච්ච දෙමළ නාඩගම් සම්පූර්ණයෙන්ම දෙමළෙනුත් තියෙනවා මේ මනමේ නාට්‍යයේ ගීත. ඉතින් මේක ශ්‍රී ලාංකිකයි අතිශයින්ම. ඉතින් ඒ හඬ, ඒ පද, ඒ ගායනය, ඒ සංගීතය මේ හැම දෙයක්ම අපේ හදවතට හුඟක් හොඳට දැනෙනවා. අනිත් එක කාරණේ තමයි ගැමුණු නාට්‍යයක් පවත්වගෙන යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් ඔය වැනිම මූදු පුත්තු නාට්‍යයත් මං හිතන්නේ දුවන්න පුළුවන් නාට්‍ය. ඒ වගේ තව නාට්‍ය තියෙනවා. නමුත් ඒව පවත්වාගෙන යාමේ දැඩි අපහසුතාවයන් තියෙනවා. හොඳ නළුවන් ආරක්ෂා කරගන්න, ඔවුන්ට ගෙවීම් කරන්න, ඔය වගේ කාරණා. තව කාරණයක් තමයි මනමේ සහ සිංහබාහු විශේෂයෙන් සිංහල අනාට්‍ය හා රංග කලාව වැනි විෂයන් සඳහා නිර්දේශිත කෘති හැටියටත් තියෙනවා. අනිත් එක අපේ මේ හෙරිටේජ් එක මොකක්ද ඒකට කියන්නේ? උරුමය තුල තියෙන කාරණා දෙකක් තමයි මනමේ සිංහබාහු. අර දැන් ඒක එක්තරා පන්තියක දෙමව්පියන් තමන්ගේ දරුවන්ට අනිවාර්යෙන් පෙන්නන නිර්මාණ දෙකක්. ඉතින් ඒ தത്വයට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ නිර්මාණවල තියෙන ගුණය, ඒ කියන්නේ කොයි જાතියේ නළුවෙක් රඟපෑවත් ඒ සංගීතය, ඒ නැටුම් පද, ඒ නාට්‍යයේ තියෙන සම්පූර්ණ අන්තර්ගතය ඒක ගිලිහිලා යන්නේ නැහැනේ. ඉතින් ඒ තුල මං හිතන්නේ ඒ නාට්‍යයේ තියෙන ගුණය නිසාම තමයි මං හිතන්නේ ඒවා පවතින්නේ. අනිත් එක අද නාට්‍ය කලාව පවත්වගෙන යන්න විශාල ගැටලු රාශියක් තියෙනවා. දැන් හුඟක්ම බලන්න කැමති බොහොම සරල ප්‍රහසන, එතකොට ජනප්‍රිය නළු නිළියන් ඉන්න ඒ වගේ තත්ත්වේ නාට්‍ය තමයි මිනිස්සු බලන්නේ. මිනිස්සු බලන්නේද එක්කෝ සංවිධායකවරු ගෙනියන්නේ. ගෙනියන පුරුද්දටනේ මිනිස්සු පුරුදු වෙන්නේ. මිනිසුන දෙන දෙයට තමයි මිනිස්සු පුරුදු වෙන්නේ. ඉතින් දැන් පුරුද්ද තියෙන්නේ ඒකටයි. දැන් අපි සාමාන්‍ය අපි කියමුකෝ හොඳ නාට්‍ය නිර්මාණ වෙලා නැතුවනේ මේ චාමික හත්ලාවත්තගේ රජා මං වහලා හොඳ නාට්‍යයක්. නමුත් ඒක ගෙනියන්න මං හිතන්නේ එක්කෝ නළු නිලියන් එකතු කරගන්න බැරුවද, එහෙම නැත්නම් සංවිධායකවරු නැතුවද මේක ගෙනියන්න බැරි කියලා. ඉතින් ඔය තරඟය ලොකුවට දැන් තියෙනවා. මොකයි කතාව? පිලේ පැදුර. ඉතින් නැවතත් මගේ දෙමව්පියන්ට තමයි එන්නේ. ඉතින් මගේ පියාට හොඳට ගීත ගායනය කරන්න පුළුවන්. ඒ නිසාමයි සරච්චන්ද්‍ර මහත්තයා ඔහුව තෝරගෙන තියෙන්නේ. මොකද නැත්තම් සරච්චන්ද්‍ර මහත්තයා ඔය ඔඩිෂන් තිබ්බලු මනමේ නාට්‍යයට. ඔඩිෂන් තිබ්බ වෙලාවේ සමහර අය ඇවිල්ලා සින්දු කිව්වාම ඈත ජනේලෙන් ඈත බලාගෙන ඉඳලා වෙන වෙලාවක නාට්‍යයක් තියෙන වෙලාවක කියන්නම්කෝ කියලා ෂේප් එකේ යවලාද. මගේ පියාට ඉතින් ගායනා කරන්නේ හැකියාවක් තියෙන නිසා ඔහු හරි ආසයි අමරදේවයන්ගේ ගීතවලට. ඉතින් නිතර අපේ ගෙදර සංගීත සාහජ්‍ය තියෙනවා. ඉතින් අම්මා සර්පිනා ගහනවා, ඉතින් ඔය යාළුවෝ එනවා. ඉතින් මේ ඉතින් මගේ පියා මාවයි මගේ නංගිවයි නිදි කරවන්න ගායනා කරන්නේ අමරදේව මහත්තයාගේ ගීත. ඉතින් ওই පිලේ පැදුර ඒ අපේ නංගිව මාව කකුලේ තියලා ඔහු නලවලා ගීත කියනවා. ඉතින් සමහරලාට මම තවත් අඬනවා. මොකද ඒක ඒ ගීත අහගෙන ඉන්න මට හරිය වේදනයි. ඉතින් තාත්තට තේරෙන්නේ නැහැ ඒක. දැන් අර සමහර ගීතවල තියෙනවානේ හරීම මේ හරි වේදනාකාරී ස්වරමාලාවන්. එවැනි ගීතයක් මං හිතන්නේ ওই පිලේ පැදුර. ඉතින් මං ඒ ගීතේ ඉතින් මගේ ජීවිතේ එක්තරා අවස්ථාවක මට හුඟක්ම මතක ගීතයක්. කෞෂකෙන් තව දෙයක් අහන්න ඕන. මේ විකල්ප ධාරාවේ වැඩවල නියෝජනය වෙනවායි කියලා ඔබත් කියනවා. එතකොට මේ ප්‍රධාන ධාරාවේ හෝ මේ ජනප්‍රිය සිනමාව ඇතුළේ නියෝජනය නොවන්නේ මොකක්ද කියන එක මං හිතන්නේ සිනමා රසිකයන් විදිහට ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක් ඇති. මේ ඇත්තටම මේ මොකක්ද හේතුව මේ ওই කටෝර චරිතවලටම පෙනී ඉන්න? කටෝර නිලි රජින කියලා විවිධ විශේෂණක් තියෙන මම දන්නේ කොහෙන් එනවද මොනවද කියලා. මම දන්නේ මනමම දන්නේ. මම ඔකට මගේ යාළුවන්ගෙන් බැනුම් අහලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම යාළුවෙක් විහිළුවට හදපු නමක්. නමුත් ඒක ඉතින් එහෙමම ස්ථාපිත වුණා. මං හිතන්නේ මේ මං ඉස්සල්ලාම මම රඟපාන්න ගත්තේ මේ සිනමාවට, කියන්නේ කැමරාව ඉදිරියේ රඟපාන්න ගත්තේ හඳගම මේ
දුන්හි දාද්දර සහ ඔහුගේ දියකට පහනකින් ටෙලි නාට්‍ය වල තින්පසු ඔහුගේ සඳදඩේම කියන චිත්‍රපටිය තමයි මම රඟපෑවේ. හැබැයි දැන් මම අර දුන්හි සඳදඩේම මේ තිරගත වුණේ නැහැ නේ? නැහැ තිරගත වුණේ නැහැ. ඉතින් දුන්හි දාද්දර සහ දියකට පහන මම රඟපෑවේ බොහොම දුෂ්කර පරිසරයක හැදෙන දරිද්‍රතාවෙන් පිරි චරිත දෙකක්. නමුත් දියක සෝරි සඳදඩේ මේ මම රඟපෑවේ ඉතාම නාගරික මොකද රූපලාවන්‍යාගාරයක වැඩ කරන මේ ඒ කාලෙකින් තරුණයි කෙල්ලෙක්ගේ චරිතයක්. ඉතින් අවසනවට ඒ චිත්‍රපටිය ආවේ නැහැ. ඉතින් අර දෙක මං සාමාන්‍යයෙන් හොදට කරපු නිසා අපේ අධ්‍යක්ෂකවරු එතනින් එහාට මං ගැන හිතුවේ නැහැ. දැන් මගේ පෙනුම වෙනස් කරලා හෝ එහෙම එන්න පුළුවන් කියලා හිතුවේ නැහැ. අර විදිහම ඒ සමාජ පන්තියෙම චරිත තමයි මට දුන්නේ. හැබැයි ඒ චරිතවල විවිධ සියුම් වෙනස්කම් තිබිච්ච නිසා මම ඒ චරිත බාරගත්තා. මොකද මම රඟපාන්න කැමති නිසා. නමුත් අවසාන වශයෙන් ඒක එහෙමම ඉතින් ස්ථාපිත වුණා. ඉතින් හැබැයි මෙහෙමයි, දැන් මම මේ විකල්ප සිනමාවේ විතරක් රඟපාන එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් මම රඟපාන චරිතය සහ ඒ කලාකෘතියෙන් මොකද්ද කියන්නේ කියන එක ගැන මම ටිකක් හොයලා බලනවා. ඒ කියන්නේ මම අදහස් කරන්නේ මේ, ඒ කියන්නේ මම බලන්නේ සමාජයේ දැන් තියෙන යම් යම් ප්‍රශ්න තියෙනවානේ, ජාතිවාදී ප්‍රශ්න, එහෙම නැත්නම් නොඑක් අයට අපහාස වෙන එහෙම දේවල් වලට, එහෙම නිර්මාණ වලට මම සාමාන්‍යයෙන් එහෙම නිර්මාණ වල රඟපාන්න මම ටිකක් අකමැතියි. මම කැමති සමාජයට මම කොමඩි වල රඟපාන්න කිසි අවුලක් මගේ නැහැ. මම නමුත් ඒකේ මොකද කියන්නේ, කියන්නේ මට ඕනේ නැහැ පණිවිඩ දෙන්න හැමෝම. නමුත් ඒ අත්දැකීම තුළ යම් කිසි ගුණාත්මක භාවයක් තියෙන්න ඕනේ කියන එක ගැන මම ටිකක් කල්පනා කරනවා. ඉතින් මම වාණිජ සිනමාවේ රඟපාන්නේ නැහැ කියලා එකක් නැහැ. නමුත් මම කරන්නේ මොකද්ද කියන එක ගැන මම ටිකක් හිතලා බලනවා. Raindrops on Roses, The Sound of Music කියන චිත්‍රපටයේ ගීතයක්. ඔබේ මතක පදයක්. ඔව්, ඇත්තටම ඉතින් කුඩා කාලේ ඉඳලා නාට්‍යනේ මගේ ඔළුවේ තිබුණේ. ඉතින් ඔය Sound of Music කියන නාට්‍ය ගැන ඉතින් අපි කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා, මේ සංගීතමය නාට්‍යයක්. ඉතින් මගේ මව ඔය චිත්‍රපටිය රූගත කරලා තියෙන ඔස්ට්‍රියාවේ. මගේ මව අවුරුද්දක් පමණ සංගීතය පිළිබඳ දරුවන්ට කොහොමද සංගීතය උගන්වන්නේ කියන එක පිළිබඳ හැදෑරීමක් කර ඔස්ට්‍රියාවේ. ඉතින් අම්මා හැමතිස්සෙම අපිට කෝල් කරා. අපි තුන් සමහරට කියනවා මම ගියා බලන්නේ චිත්‍රපටිය රූගත කරපු ස්ථානය බලන්න ගියා. සහ අපි පොඩි කාලේ ඉඳලා ඉතින් ඔය මොන්ටිසෝරි එහෙමත් ඔව උගන්නනවා. ඉතින් ඒකට සෑහෙන්න මගේ කැමැත්තක් තිබුණා ඒ ගීතවලට. ඊට පස්සේ මේ චිත්‍රපටිය ලංකාවට ආවා 1974-5 වගේ. මම පස් පාරක් ගිහින් බැලුවා. මොකද ඒ තරමට මට ආසයි ඒකේ චරිත සහ ඒ මේ මම හිතන්නේ මෑත කාලේදී ලංකාවෙත් ඒකේ නිෂ්පාදනයක් පෙන්නුවා මේ නිලුම් පොකුණේ, ජාත්‍යන්තර නිෂ්පාදනයක්. ඒකේ රඟපෑවා ශ්‍රී ලාංකික ළමයි තමයි. ඒ ළමයි 7 දෙනාට රඟපෑවේ ශ්‍රී ලාංකික ළමයි කණ්ඩායම් දෙකක්. නමුත් අපිට ඉහ ගහන්න පුළුවන් ගණන් වලට නෙමෙයි ඒක පෙන්නුවේ, 7500 යවම ගාන ටිකට් එකක. ඉතින් නමුත් අර චිත්‍රපටිය බලන්න ඊට වැඩිය ලේසි. ඊට පස්සේ ඔය සින්දු මමයි මගේ නංගි ඉගෙනගෙන අපි රඟපානවා ගෙදර. ඉතින් ඔය රේන් ඩ්‍රොප්ස් ඔන් රෝසස් කියන ගීතය ගායනා කරන්නේ කාමරේ ඇතුලේ අර ළමයි ටික මේ පළමු වරට ඔවුන්ගේ මේ උන්ව බලා ගන්නාපු සිංහලෙන් මන් දන්නේ එකට මේ ගවර්නස් කියලා කියන්නේ, ඒ කියන්නේ උගන්වන උන්ව බලා ගන්න කාන්තාවක් හැටියට එන්නේ. මොකද උන්ගේ මව නැහැ. ඉතින් අපි ඔය සින්දු ටික ඉගෙනගෙන මමයි නංගි වෙනම රංගන ඉදිරිපත් කරනවා ගෙදර. අර ජනෙල් වල නැගලා සින්දු කියලා මගේ ආච්චි තාත්තගේ අම්මා මේ හිටගෙන කියනවා. සමහරලාට වැටේයි කිව්වහම ආච්චිවත් අරගෙන කරකවලා ආච්චිවත් අරගෙන දුවලා ඔය වගේ. ඉතින් ඒ නිසා මට ඔය ගීතය මේ මගේ රංගන දිවියේ ආරම්භයේ හැටියට ගෙදර කරපු ඒවත් එක්ක බොහොම කිට්ටු මතකයක් තියෙන එක. ඒක නිසා ඒක තෝරගත්තා. ඔව්. කෞෂික මේ පියාඹනමාලෝ චිත්‍රපටේ මේ නිසා ඇයි 4 වෙනි තට්ටුවට යන්න උනේ? මොකද්ද? අනේ මන් දන්නේ මම ඒවා නම් මහා මේ මට නම් හිතෙන්නේ හරිම අමනෝඥ
තීරණ මේ මෝඩ මූසල වැඩද? ඔව් ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් කිසිම වැඩක් නෑ මේ කාලය මිනිසුන් මොනවද කියන්නේ මේ දැන් සියල්ල සිද්ධ වෙලා ඉවරයිනේ එතකොට දැන් ප්‍රකාශයක් කරන්න පුළුවන් මොකද්ද උනේ කියලා. ඔව් ඉතින් මේ චිත්‍රපටිය මේ ලංකාවේ තියෙනවානේ යුරෝපීය චිත්‍රපටි උලලක් කියලා. ඒකට මේ පෙන්නවා මේ චිත්‍රපටිය මේ පළවෙනි අමංගල දර්ශනය හැටියට තමයි පෙන්නුවේ. මේ මංගල දර්ශනය කියන්නේ යුරෝපීය චිත්‍රපටි උලල ආරම්භ කරන චිත්‍රපටිය හැටියට වශයෙන් BMICH එකේ. ඉතින් ඒක බලන්න රජේ නිලධාරීන් කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා. ඉතින් පොල් දෙල් පානපත්තු කරලා ඔක්කොම කරලා චිත්‍රපටිය පටන් අරගෙන භාගයක් දුර යනකොට චිත්‍රපටිය නැවතුණා. මන් දන්නේ මොන හේතුවකට නැවතුණාද කියලා. ඊට පස්සේ විනාඩි 45ක් පැයක් විතර ගියා. මේක නැවත මේගොල්ලන්ගේ කොපි එක වෙන කොහෙද තිබිලා ඕවා හොයාගෙන එනකොට ඒ අතරතුර අර නිලධාරීන් පිට වෙලා ගියා. පිට වෙලා ගිහිල්ලා ඊට පස්සේ අපි චිත්‍රපටිය බැලුවා. ඉතින් gedara ආවා. ඊට පස්සේ මෙන්න පහුවදා ආරයනවා මේ චිත්‍රපටිය දෙමළ ඩයස්පෝරා විසින් මොකද්ද අනුග්‍රහය දක්වපු චිත්‍රපටයක්. මේකේ මේ ගාමිණී වියන්ගොඩ පවා මුදල් හොයලා දීලා තියෙනවා. මේ චිත්‍රපටියේ මේ රංගපාන සොල්දාදුවන්ගේ ඇඳුම් තනිකර මේ යුද හමුදාවෙන් ලබාගත් ඇඳුම් මේ ආදි වශයෙන් දැන් ඕනම ලෝකේ ඕනම කෙනෙක් දන්නවා දැන් ඕනම ඇඳුමක් Tamanට ඕන විදියට හදාගන්න පුළුවන්. දැන් පළවෙනි ලෝක යුද්ධේවත් දැන් හදලා ඒ විදියට රඟපාන අපේ රටෙත් කොයිතරම් ඓතිහාසික චරිත චිත්‍රපටි කරනවාද ඒවටත් ඒ ඇඳුම් ඒ විදිහට හදා ගන්න ඕනේ. දැන් ඉතින් ඒවා එහෙමම ඔරිජිනලි ගන්න ඕනේ නෑ. ඉතින් ඒවා හදා ගන්න පුළුවන්. ඉතින් ඔය පිළිබඳ තමයි ලොකු ගැටලුවක් ඇවිල්ලා අපිට ඉතින් ටෙලිෆෝන් පණිවිඩ දෙනවා මෙසේජ් එවනවා වහාම එන්න මෙහෙමයි මේ මොකද අපරාධ විමර්ශන කාර්යාංශයට එන්න කියලා. ඉතින් ඊට පස්සේ කොහොමරි මන්නං ඇත්තටම එච්චර බය වුණ නැහැ. නමුත් මගේ දෙමව්පිය හුඟාවක් මේකට සැලුණා. ඉතින් අපේ මගේ පියා කිව්වා ඔහු නීතිඥවරයෙක් සහ ඔහු හිටපු හොඳ පරිපාලන ශාස්ත්‍රීයට කෙනෙක්. ඉතින් ඔහු කිව්වා මාත් එනවා යන්න ඔයා මම දන්නේ නැහැ අපිට බයයි ඔයාව තනියම යවන්න කියලා. තාත්තත් ඇවිල්ලා හැබැයි ඔහු වෙනම වාඩි කෙරෙව්වා. ඊට පස්සේ පැය 4ක් මොවුන් මාව ප්‍රශ්න කරා චන්ද්‍රය ආවේ නැහැ නෑ දෙන්නෙකට යන්න බැහැනේ. ඉතින් චන්දනව තියලා ගියා. මොකද තාත්තා නීතිඥ මේකෙන් යන්න පුළුවන් නිසා තමයි ගියේ. ඉතින් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ඔහුන් ඇහුවේ වෙන මොකවත් නෙමෙයි මේ සොල්දාදුවන්ගේ ඇඳුම් කොහෙන්ද ගෙනාවේ දැක්කද කොහෙන්ද ගෙනාවේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මගේ සාමාන්‍ය නළුලිය වශයෙන් මගේ ඇඳුම ගැන තමයි මම උනන්දු වෙන්නේ. ඊට පස්සේ මම ඉන්න දර්ශනයක කාට හරි ඇඳුමක් නොගැලපෙනවා නම් මම අධ්‍යක්ෂකවරයාට අගෙන් අහනවා මේක කමක් නැද්ද? එහෙම මේ අදහස් දක්වනවා මිසක් මම දන්නේ නැහැනේ අනිත් අය මොනවද අඳින්නේ මොකද්ද කරන්නේ කියලා. කොහෙන්ද ඒ වගේනේ කියලා මට අදාළත්වයක් නැහැනේ. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් මම හැබැයි හරිම හොඳට ඒ නිලධාරීන් අපිට සැලකුවා හොඳට කාරුණිකව සැලකුවා. නමුත් මානසිකව පුදුම ඒ කියන්නේ එකම දේ අහනවා. ඊට පස්සේ ආයේ අහනවා. ඉතින් මම උන්ට විස්තර කරනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි සංජීව පුෂ්ප කුමාරට කෝල් කරලා මේ නිලධාරියා කියලා තියෙනවා උඹ ලංකාවට එන්න බලා හිතන්නවත් එපා උඹව මරනවා කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ මොන වගේ මානසිකත්වයකින් මේ යුද්ධය ඉවර වෙලා දැන් මේ සාමය ස්ථාපිත කළා මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා අර මේ අපේ රට ගැන කියන්න ඉස්සෙල්ලා සම්පූර්ණ ඔක්කොම ටික කියන්නේ එහෙම. ඉතින් එහෙම කාලයක් තුල මොකද්ද මේ සොල්දාදුවෙක් මොන ඇඳුම ඇඳත් ඔහු සොල්දාදුවෙක්ගේ චරිතේ නම් ඔහු සොල්දාදුවෙක් නේ. ඒ යම් කිසි කතන්දරයක් කියන්න එක එක චරිත අවශ්‍යයිනේ. ඒ චරිතය ටික තමයි තියෙන්නේ. ඉතින් ඒකේ අනිත් එක කිසිම මේ ජාතියකට විශේෂත්වයක් දක්වලා නැහැ. ඒකේ මේ තනිකර LTT එකක් විවේචනය වෙන තැන් තියෙනවා. මේකේ ලංකාවේ මේ ආමියක විවේචනය කරන්නේ නැහැ. එක සොල්දාදුවෙක් ආගේ ආදර සම්බන්ධය තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ඒ කාලය තුල සමාජයේ තිබිච්ච යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. නැතුව මේ හිතලා මතලා මේ යම් කිසි ආයතනයකට ගහනව නෙමෙයි. ඉතින් ඒක අපිට තේරුම් ගන්න මොකද ඇත්තටම පහු කාලයක බැලුවාම මේ ඒ නිලධාරීන් දෙන්නගේ තිබිච්ච උග්‍ර ප්‍රශ්න වගයක් මගහැරගන්න තමයි මේ ප්‍රශ්නය දැන් ගෙනල්ලා අර ලොකු තැන්වලට කිට්ටු වෙන්න තමයි මේක කරලා තියෙන්නේ.
ඉතින් මේ වගේ ගේම් ගහන එක තමයි අපේ ලංකාවේ දේශපාලනය කියන්නේ. එදා ඉඳලා අද දක්වා දේශපාලනය කියන්නේ ගේම් එක. ඉතින් ඒකෙන් වෙන්නේ අපි වගේ පොඩි මිනිසුන්ව තැලිලා යනවා, කලාවත් නැතුව යනවා, අධ්‍යාපනයකුත් නැහැ. මුලාවක් විතරක් ඉතුරු වෙනවා. මුලාවයි. චින්න චිනාසයි. ඒක මම තෝරගත්තේ මෙහෙමයි. මගේ ඇත්තටම මගේ පියා මේ 1979 යාපනයේ දිසාපති වෙලා යනවා යාපනයට. ඒ යනකොට මමත් ඔහුත් එක්ක ගියා, අපේ පවුලම ගියා. මම ඇත්තටම ඊට කලින් යාපනයට ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් අපි ඊගාව පළවෙනි කාරණේ අපි මේ බත්තර මුල්ලේ අර කුමුක් ගහ දුවේ නිහිටි. එහෙම ඉඳලා මේ ඒ කාලේ එහෙ මේ හරිම ඉතින් කැලෑව එහෙම ඉතින් බස් එකට යන්න පයින් යනවා නම් හැතැම්මක් යන්න ඕනේ පාරට. ගිහිල්ලා ඉතින් ඔය වගේ හවසට මම ඉතින් ඔය ක්‍රීඩා රාමයව කරනවා, ඒව කරලා ගෙදරෙන්න කොට හුඟක් රෑ වෙනවා. ඔය වගේ තත්ත්වයන් මත අපි කුලියට ගෙයක් අරගෙන ගියා වැල්ලවත්තට. ඒ පාරේ සම්පූර්ණයෙන්ම 99%ක්ම හිටියේ දෙමළ මිනිස්සු සහ ඉතුරු අය මුස්ලිම්. ඉතින් අපි සම්පූර්ණ මුළු පාරම ළමයි එකට එකතු වෙලා අපි සෙල්ලම් කරනවා, බයිසිකල් පදිනවා, ක්‍රිකට් ගානවා. ඉතින් මෙවැනි තත්ත්වයක් ඉන්නකොට අපි එහෙට ගියේ 75 79 මගේ පියාට මේ අවස්ථාව ලැබුණා යාපනයේ දිසාපති හැටියට යන්න. ඉතින් එතකොට අර පාරේ හිටපු කොහොම මිනිස්සු එකතු වෙලා බුදුම විදිහට අපේ තාත්තව ඒකට පිළි අරගෙන, ඒ කියන්නේ තාත්තව යවන්න නිකන් මේ මනමාලයක් යවනවා වගේ තමයි තාත්තව එහාට යව්වේ. ඉතින් ගිහිල්ලා අපි එහෙ පදිංචි වුණා ටික කාලයක්. තාත්තා එහෙ දිසාපති වශයෙන් වැඩ කරනකොට ඉතින් අපි නිතර යනවා. මං එතකොට ඕ ලෙවල් කරන්නත් ලෑස්ති වෙනවා. මං එහෙ ගිහින් තමයි ටියුෂන් ගන්න. ඒ කියන්නේ සයන්ස් ඇන් මැත්ස් මං ඒ යාපනයේ තමයි ටියුෂන් ගත්තේ. ඉතින් හරියට දෙමළ ජනතාව ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා ඒ කාලේ. දැන් මේ ජාතිවාදය මතුවෙමින් පවතින කාලේ. ඉතින් ওই 78ෙත් පොඩි කලබලයක් ආවා ඒ පැත්තේ, වැල්ලවත්ත පැත්තේ. ඉතින් මිනිස්සු බොහොම බය වුණා. ඉතින් අර යාපනයේට ගිහිල්ලා මේ අපිව මේ මිනිස්සු ආදරෙන් වැළඳගත් ආකාරය සහ අපි අපේ හිතවල පොඩි පොඩි ඇති වෙලා තිබිච්ච කහට මේ ඔක්කොම වෙනස් වෙලා මුන්න තරම් සුන්දර මිනිස්සු කොට්ටාශයක්ද කියන එක අපි තේරුම් ගත්තා. ඒගොල්ලෝ අපේ තාත්තර සැලකුවේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා අර දෙවියන්ට සලකන විදිහටම තමයි මේ තාත්තර සැලකුවේ, පුදුම ආදරයක්. ඒ කියන්නේ ඉතින් එහෙම තත්ත්වයක් ඇටතේ අපේ තාත්තගේ අම්මා මේ එහෙ ගිහින් ටිකක් කල් තියාගෙන හිටියා අපේ ආච්චිව. ඒ කාලේ ආච්චි නැති වුණා. නැති වුණාම මගේ තාත්තා කිව්වා මම කොළඹ ගේන්නේ නැහැ ආච්චිගේ දේහය. නෑදෑන්ටත් කිව්වා ඕන කෙනෙක් යාපනයට එන්න, මම මෙහි තමයි ආච්චිගේ දේහය මිහිදන් කරන්න කියලා. ඉතින් ඒකට එහෙ මිනිස්සු හරියට තාත්තට ආදරය කරා. ඉතින් ඊට පස්සේ මේ ඒ විස්තර කියන්නේ පුදුම හිතෙනවා. මේ ඉතින් ඒ මගේ පියාගේ ඇති කරපු පාලම ගොඩාක් දේවල් තව කරා. සිනමා උළෙලවල් පැවැත්තුවා, ඒ නාට්‍ය උළෙලවල් පැවැත්තුවා, කලාකාරයෝ ගෙනිච්චා, ගෙලිලා දෙක අතර ලොකු බැඳීමක් ඇති කරා. නමුත් ඒ කාලේ හිටපු දේශපාලනඥයෝ කැමති වුණේ නැහැ මගේ පියාගේ කරගෙන ගිය වැඩ කටයුතු වල. උන් වහාම මගේ පියාව කොළඹට කැඳෙව්වා, කඳවලා කිව්වා ඒකට වෙන. ඊට පස්සේ යව්වා මම හිතන පොලිසියෙන් හරි අමුදාවෙන් හරි පාලකෙක් ඒ කාලට යව්වා. එතනින් පස්සේ මාස සිංහල දිසාපති කෙනෙක් හිටියේ නැහැ. ඉතින් ඒකත් එක්ක මට ඇතිවෙච්ච මේ ජාතිවාදය කියන එක පිළිබඳ අපුල සහ ඇයි අපිට එකට ජීවත් වෙන්න බැරි කියන එක සම්බන්ධයෙන් මගේ හිත හැමතිස්සෙම මේ කැකෑරෙන දේ එක්ක තමයි මම මේ දෙමළ ගීතයක් හැටියට මේ සින්දුව තෝරගත්තේ. මේවා ඇත්තර මේ ඕපදූපත් නෙමෙයි. මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඕපදූප කිලත් කාට හරි ඕන කියන්න පුළුවන්. මේවා මෙහෙම උනේ කොහොමද සහ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව එහෙම හරි අවබෝධයක් නැහැ. ඒ කියන්නේ කතාව දන්නවා, උනේ මොකක්ද කියන එක ගැන අපට එහෙම අදහසක් නැහැ. එතකොට උනේ මොකක්ද කියන එක තම තම නැනපමණින් තමයි බොහෝ වෙලාවට තෝර බේරගන්නේ. සුළඟිනු පිණිස චිත්‍රපටයට සම්මාන දෙන්න එපයි කියලා සරසවි සම්මාන උළෙලේ ජූරියට ඉහලින් බලපෑම් එල්ල වුණයි කියලා ඔබම වරක් ප්‍රකාශ කරලා තිබ්බා මං හිතන්නේ මුද්‍රිත මාධ්‍යයකට. මොකක්ද ඒ කතාව කියන්නේ අපි දන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ වසරේ ඒ සම්මාන උළෙල නියෝජනය කරපු ජූරිය කෞෂක්කර දෙනවා හොඳම සහාය නිලියට හිමි සම්මානය.
හැබැයි ඒත් ඔබ සොලගිනි පුනිස රඟපාන්නේ ප්‍රධාන නිළියගේ භූමිකාව. ලංකාවේ සම්මාන උළෙලවල් ගැන තියෙන තක්සේරුව සහ මේ දේවල් මෙහෙම කරන්න මොකක්ද ඒ අර අපි ඉස්සර අර මොකක් හරි ප්‍රවෘත්තියක් පළ වුණාම කවුරු හෝ මරණයටපත් කරාම හරි වෙඩි තිබ්බාම හරි කියන මේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ කියන්නේ මේ හැම ශේෂ්ත්‍රෙම තියෙන මේ වගේ අදිසි හස්ත. ඒව ඇත්තටම අදිසිත් නෙමෙයි ඒව හදිසි මං හිතන්නේ. ඒ කියන්නේ හදිසියේනේවා තියෙන්නේ. ඒව අදිසි කියලා තමයි කියන්නේ. මොකද්ද උනේ කෞෂක් ඇත්තට? ඇත්තටම ඉතින් අර මම කිව්වා වගේ මේ සුලඟෙනු පිණිස චිත්‍රපටිය ඉතින් සම්මාන ලැබලා ලංකාවට ආවහම ලංකාවේ ඒ කාලේ හිටපු අගමැතිතුමා විමුක්ති ජයසුන්දරතුළු කණ්ඩායමටම ආරාධනා කරලා ඔහුට එතනදිත් උපහාරයක් දක්වලා මේ ලොකු කෑමක්කුත් සංවිධානය කරලා තිබුණා. මම ගියේ නැහැ මේ ඉතින් එහෙම කරපු ඊට පස්සේ මේ චිත්‍රපටිය මේ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ඔහු නිෂ්පාදක මේ බලය අරගෙන ඔහු මේක මේ අද චිත්‍රපට ශාලාවලට නිකුත් කරා. ඉතින් ඔන්න පටන් ගත්ත ඒ කාලේ මේ දැන් එතකොට යුද්ධය පවතින කාලේ හමුදාවේ අය කියන්න පටන් ගත්තා. මේක හමුදාවේ අයව මානසිකව වටන ඔවුන්ට අපහාසයට උපහාසයට ලක් කරන චිත්‍රපටයක් කියලා. ඉතින් ඒ ගැන නොඒක දේවල් පුවත්පත්වල ලියන්න පටන් ගත්තා. විමුක්ති කියන්නේ ද්‍රෝහියෙක්, මේකේ රඟපාපු අයත් එහෙමයි, අනිතක මේ ඉතාම අද ඉන්න ඉතාම බලවත් නළුවෙක්, ඒ කාලේ අපේ හොඳ මිත්‍රයෙක්, අපි ඔක්කොම එකට හැදුනේ, එකම අධ්‍යක්ෂකවරුත් එක්ක වැඩ කරලා එකම දර්ශනය තමයි අපි ඔක්කොම ඒ කාලේ විශ්වාස කරේ. නමුත් ඔහු පසුව ලිව්වා මම මගේ මං ගැනත් ජයසිරි මහත්තයත් මහේන්ද්‍ර අයියත් සහ සෞම්‍ය ගැන අපි වගේ නළු නිළියෝ ඉන්න නිසා තමයි මේගොල්ලෝ මේ වගේ ඒවා කරන්නේ. ඔක ලිව්වේ මේ ලංකා පුවත්පතට. මට හරියට මතකයි. ඔව් ලංකා පුවත්පතට මගේ ළඟ තියෙනවා ලිපිය. ඔව්. මම ඔක සත්‍ය මතක පද ආපු වෙලාවකත් මම සත්‍යර උපුටා දැක්කුවා මං හිතන්නේ. ඔව් අපි නිරාවරණය වෙන්න ලෑස්ති ඒක නිසා කියලා. ඉතින් මට ඇත්තටම පුදුම විදිහට දුක හිතුණා. හේතුව අපි ඔක්කොම කතා කරේ නාට්‍ය කරද්දී එකම භාෂාව. එකම භාෂා කියලා අදහස් කරේ අපි ඔක්කොම මේ සමාජයට යහපතක් වෙන දෙයක් ගැන තමයි කතා කරේ. එහෙම කතා කරපු එහෙම කෙනෙක්ම අපිව මෙහෙම විවේචනය කරාම ඒක දරා ගන්න අමාරුයි. ඉතින් ඊට පස්සේ ඔය වගේ කොටින්ම විමුක්ති ඊට පස්සේ ඔහු රටින් පිට වෙලා ගියා. ඊට පස්සේ චිත්‍රපටිය පෙන්වන එක මේ සන්නස්ගල මහත්තයාම ඔහුම මේ මතන් තීරණයක් අරගෙන ඒක නැවැත්තුවා. ඉතින් ඔය වැනි අර දැන් මේ චිත්‍රපටිය ගැන මේ දැන් කට කතා තියෙන්නේ. දැන් මේ බලපු හරියට බලපු කෙනෙකුත් නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම ගිහිල්ලා දැන් මේ සම්මාන උළෙලාවහම ඉහලින් කියලා තියෙනවා මේ චිත්‍රපටියට සම්මාන දෙන්න එපා කියලා. ඒ විනිශ්චය මණ්ඩලයේ හිටපු එක මහත්මයෙක් මට කිව්වා කෞශල්‍ය මේ චිත්‍රපටයට සම්මාන දෙන්න එපා කියලා තිබුණේ. නමුත් මම ඔබ ප්‍රධාන නිළියගෙන් සහාය නිළිය තත්ත්වයට බස්සලා මට ඔබට සම්මානයක් දෙන්න ඕනකම තිබිච්ච නිසා, ඔබේ රංගනය හොඳ නිසා මේ සහාය නිළියගේ සම්මානය ඔබට දුන්නා කියලා. එතකොට මට ඒ සම්මානය ගන්න යන්න ලැබුණේ නැහැ. මං ඒ කාලේ මට දරුවන් ලැබෙන්න හිටපු කාලේ. ඉතින් මට මේ ඉතින් ඒ කාලේ මට ටිකක් අසනීප තත්ත්වෙන් හිටිය. මං ඒක නිසා සම්මානය ගන්න ගියෙත් නැහැ. ඉතින් ඕක ඔය අදිසි හස්ත දැනුත් තියෙනවා. ඒකයි වෙනස. දැන් සම්මාන උළෙලවල් තිබුණානේ මන් දන්නේ 6-7ක්ද. ඒකෙන් සරසවි සම්මාන උළෙලේදී මට ඇගෙයීමක්වත් නොමිනේෂන් එකක් තිබුණා. කිසිම සම්මානයක් දුන්නේ නැහැ. ඊට පස්සේ ජනාධිපති සම්මාන උළෙලේදී එතනදී සම්පූර්ණයෙන්ම මගේ රඟපෑමේ ශෛලිය වැරදි කියලා මට සම්මානේ දුන්නේ නැහැ. ඉතින් ඒකේ ඒත් මට ඒක කිව්වේ ඒ මිනිස්සු මණ්ඩලයේ ඉඳලා ඒ තීරණය ගත්ත කෙනාම මටම කිව්වා ඔබේ රංගන ශෛලිය දැන් යල් පැනලා ඔහොම නෙමෙයි දැන් රඟපාන්නේ. දැන් රඟපාන්න විදිය වෙනස් කියලා. ඉතින් ඒ විදිය කිව්වේ නැහැ. විදියත් කිව්වා මට මේ උදාහරණ පෙන්නලා. ඒ ගැන කතා කරන්නලා වැඩක් නැහැ ඇත්තම කියනවා නම්. ඉතින් ඇත්තටම ඉතින් හැබැයි ඉතින් මිනිස්සු මණ්ඩලයට ඇගෙයින් වෙනස් වෙනවානේ. එක එක්කෙනා දකින විදිය වෙනස් නේ. තක්සේරුන් වෙනස්. ඒවට අපිට වැරදි කියන්න බෑ. නමුත් ඕක තමයි ඉතින් තත්ත්වය. මම කියන්නේ මේ මම තමයි මේ අග්‍රගන්නේ නිළිය කියලා. නමුත් බොරදිය පොකුණ කියන චිත්‍රපටිය සුවිශේෂයි කියන එක මම හිතනවා. ඉතින් නිළියකට ලබන්න පුළුවන් පරාසය සම්පූර්ණයෙන්ම එකට එකතු කරපු චිත්‍රපටියක්. එවැනි චරිතයක්
ඊට පස්සේ තරුණ ජවයේ හොඳටම තිබ්බ කාලේ. ඔව්. අන්තිකේ චිත්‍ර එවැනි චරිතයක් තාම ඊට පස්සේ ලියවුනේ නැහැ. කාන්තාවගේ ලියකට රඟපාන්න පුළුවන් එවැනි චරිතයක් තාම ලියවිලා නැහැ. ඉතින් ඒක තුලම ඉතින් තීරණ ගන්න පුළුවන්. ඒක මොකද ජාත්‍යන්තර වශයෙන් උත් සෑහෙන්න ඇගෙයිමක ලකුණ ඒක මගේ සුවිශේෂත්වය නෙමෙයි නමුත් ඒක ලියවිලා තියෙන හැටි අධ්‍යක්ෂකගේ දක්ෂතාවය මුගක් දේවල් ඒකට බලපෑවා. I don't know how to love him. I think ඒ චිත්‍රපටිය ගැන කතා කරොත් මට පොඩි කාලේ ඉඳලම මේ සංගීතමය නාට්‍යවල රඟපෑමේ පුදුම ආසාවක් තිබුණා. ඔය ජීසස් ක්‍රයිස් සුපර්ස්ටාර් කියන නාට්‍ය මගේ මව එංගලන්තේ දැකලා ඇය ගෙනල්ලා තිබුණා. ඒකේ මේ මොකද්ද අර මැගසින් මොකද්ද ඒකට කියන්නේ මේ සුවනිය එක. ඒ සුවනිය ඒකේ පින්තූර ගොඩාක් තිබුණා. ඉතින් වචන ඔක්කොමත් එක්ක. ඉතින් ඔහු ඇය ඒකේ රෙකෝඩ් ඒකල් රෙකෝඩ්නේ තියෙන්නේ. රෙකෝඩ් එකද මම ඕක නිතර අහනවා. ඉතින් අම්මා ඕකේ විස්තර කියනවා. හරිම ආසයි ඒකේ ඔය මට හරියට ඕනකම තිබුණා. ඔය ඒ ගීතය ගායනා කරන ඒ ශෛලියට ලංකාවේ නාට්‍යයක ගීතයක් ගායනා කරලා රඟපාන්න හරියට ආසාව තිබුණා. ඒ ගීතයේ මොනතරම් ප්‍රකාශනීයයිද ඒ ගැහණියගේ කටහඬ රඟපාන ගමන් ඇයගේම ගායනය ඉතාම දක්ෂ ලෙස ඇය කටහඬ මෙහෙවමින් රංගනයේ යෙදෙන්නේ. පසුව කාලයක මම මේ ඒ චිත්‍රපටිය ලංකාවට ආවා. මම ඒක බැලුවා. දැන් මේ නාට්‍ය තමයි චිත්‍රපටියට ඔවුන් ඊට පස්සේ අරගෙන තිබුණේ. ඉතින් මේ ඔක්කොම එන්නේ මේ රඟපෑමට තියෙන ආසාවත් එක්ක එන කතන්දර තමයි මගේ ජීවිතේ තියෙන්නේ. ඒ මතක පද. ඉතින් ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා මගේ මව නිෂ්පාදනය කරපු ඇන්ටිගනි කියන නාට්‍යයේ ඇය නිෂ්පාදනය කරපු හිමකුමරිය කියන නාට්‍යයේ ඔවැනි ආකාරයට කටහඬ සුළුෙන් හෝ මෙහෙवला චරිතයක ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා. ආයේ ලැබෙන එකක් නෑ එහෙම චරිත. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම ඔය ගීතේ තෝරගත්තේ. හැබැයි ඉතින් ඔය ගීතේ ආදරය සම්බන්ධයෙන්ුත් ඉතාම ලස්සන ගීතයක් මේ ජේසුස් වහන්සේට ආදරය කරපු මරියා මග්දලේනා ගායනා කරපු ගීතයක්. කෞෂකව සම්මාන ගැන කතා කරපු හින්දා මේ මේ මෙහෙම කතාවක් නිකන් ඔය එළිය සමාජයේ යම් යම් කල්ලි කණ්ඩායම් අතර සහ විවිධ තැන්වල මම හිතන්නේ පුවත්පත්වලත් ඒක ලියවිලා තිබ්බද ගුවන්විදුලි සාකච්ඡාවල හෝ රූපවාහිනී සාකච්ඡාවල කතා කරලාද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. සිවිල් කටවල් වලින් ඉතින් එක එක දේවල් කතා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් සත්‍යගේ බොරදිය පොකුණ ගැන කතා කරන්නේ ඔබ. එතකොට දැන් සත්‍යගේ බොරදිය පොකුණ චිත්‍රපටයේ ඔබ ගෞතමීගේ චරිතය රඟපාන්නේ. ඒක අතිශය විචාරකයන්ගේ ඇගීමට ලක් වුණා. විචාරකයන්ගේ අතිශය මේ ආදරයට ලක් වුණා. ඒ දේවල් ඔක්කොමත් හරි. හැබැයි මේ චිත්‍රපටයට ලංකාවේ අපේ සහෝදර මාධ්‍ය නාලිකාවක් විසින් සංවිධානය කරන සම්මාන උල්ලකදී සම්මානයක් ලැබෙනවානේ. ඔව්. ඊට පස්සේ මම හිතන්නේ මේ සාක් අන්තර්ජාතික සම්මාන උල්ලෙත් සම්මානයක් ලැබෙනවා. හැබැයි ඔබ අර සාක් අන්තර්ජාතික උල්ලේ සම්මානය පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරනවා. අර ටිකක් අර සම්මානය පිළිබඳව උදාසීන බවක් දැක්වයි කියලා මේ එහෙම වැඩි කතා කරේ නැහැ. ඒ ගැන ලොකු මේ ඇත්තම එහෙම ලොකු උනන්දුවක් වුමනාවක් තිබ්බේ නැහැ කියලා එහෙම කතාවක් එළිය සමාජය ඇතුලේ තිබ්බා. ඔබට පුළුවන් ඒක නිවැරදි කරන්න. දැන් එහෙම එකක් නෑ ඇත්තම මේකයි උනේ කියලා. ඒක ඇත්තක්ද? ඒ කියන්නේ ලංකාවෙන් ලැබෙන සම්මානයකට වඩා අන්තර්ජාතිකව ලැබෙන සම්මානයක වටිනාකම අපි කොහොමද ගණන් හදාගන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මම අර මීට කලින් කියපු හේතුම තමයි. හේතුව අපිව අඳුරනවා. හුඟක් අය අපිව අඳුරනවා. දැන් අර ආපු තුන් දෙනා මාව අඳුරන්නෙම නැහැ. මම කවුද කොහෙන්ද ආවේ මොනවද දන්නේ නැහැ. එතකොට මම දැන් ඔය මිනිස්සු මණ්ඩලවල හිටපු අය සමග හුඟක් කතා බහ කරලා තියෙනවානේ. ඔවුන්ගේ යම් තීරණවලදී ඔවුන් සමහරලාට අපිට කියන දේවල් ඒ මත මේ දැන් ඇත්තටම කියනවා නම් හිරු සම්මාන උළෙලෙදිත් දෙරණ සම්මාන උළෙලටත් ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරු හිටියා. දැන් ඇත්තටම මං අගය කරනවා. මොකද හේතුව අපි ගැන කිසිම අගතියකින් තොරවනේ බලන්නේ අපිව අඳුරන්නේ නැහනේ. දැන් මම ඕකට කාරණයක් කියන්නම්. එක්තරා නාලිකාවකින් මගේ මම රඟපාපු ටෙලි නාට්‍යකුත් තව ටෙලි නාට්‍යකුත් සාමාන්‍ය ටෙලි නාට්‍ය තරඟයකදී මං හොඳටම දන්නවා මං ගැන තියෙන දැන් අපි විවිධ ආකල්ප තියෙනවානේ මිනිසු දිහා බලලා. ඔව්.
අපු යා හරි ආඩම්බරයි යා එහෙම හිතනවනේ නේද අපි යන්නේ එවැනි කාරණා මතත් සමහරලාට සම්මාන නොදී ඉන්නවා අපේ රටේ එහෙම නැත්තම් මං දරන දේශපාලන මතය මොකද්ද ඒක මත සම්මාන නොදී ඉන්නවා අනිත් ඉවැනි ගත්තේ සම්පූර්ණයෙන්ම ඇඳ ගන්නවා අපේ වෘත්තියට ඔව් වෘත්තියට ඇඳ ගන්නවා ඉතින් Tamanට යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධව අගතියක් තියෙනවා නම් ඒක ඒගොල්ලා එතනට පාවිච්චි කරනවා මතන ඒක සම්පූර්ණයෙන් අන්නේ ඒ මත තමයි මම අර ඒක මං බලාපොරොත්තු වුණේම නෑ මං එතනට ගියේ මේ ඇත්තටම මට අඳින්න ඇඳුමක්වත් හරියට තිබුණේ නෑ මගේ යාළුවෙක් එයාගේ අම්මගේ සාරියක් මට ගෙනල්ලා දුන්නා ඔබත් අඳුරන මේ යාළුවෙක් මේ යාගේ අම්මගේ සාරියක් මට ගෙනල්ලා දුන්නා මේ අක්කේ මේක ඇඳගෙන යන්න කියලා මම ගියා මේක මට ලැබුණා. ඉතින් මට ඊට පස්සේ ඒකේ අර සභාපති මට ඇවිල්ලා කිව්වා මේ ඔයා හරි පුදුමයි. වා එක චිත්‍රපටියක් තුල චරිත පහක් රඟපෑවා කිව්වා. ඒ මේ රුසියානු මේ අධ්‍යක්ෂකවරයෙක් ඔහු. ඉතින් අන්නේ ඒ නිසායි මම මේ මෙහෙම කිව්වේ. කියන්නේ ඒක මට පුදුමය නිසා තමයි ඒක කිව්වේ. කියන්නේ අගතියකින් තොරව චරිතය දිහා බලලා කියන්නේ. නිල් අහස් තලයේ ගේ නෑවලාකුළු ඔබේ මතක වදයක්. ඔව්. දැන් මගේ ජීවිතේ මේ නාට්‍ය කලාවත් එක්ක ගිය යම් යම් චරිත ඉන්නවා සරච්චන්ද්‍ර මහත්තයා ගුණසේන ගලප්පත්ති එතකොට මං වැඩ කරපු සුගත පාල්සිල්ල මහත්තයා ධර්මසිරි බණ්ඩාරනායක මේ හැමෝම මට මගේ ජීවිතේට ලොකු බලපෑම් නෙමෙයි ඒවා මේ ලොකු ආලෝකයක් ලබා දුන්න මං ගොඩක් දේවල් ඉගෙන ගත්ත පුද්ගලයෝ ඒ වගේම තමයි මගේ මවගේ හොඳම මිත්‍රයෙක් වෙන තිස්ස අබේසේකර මහත්මයා ඔහු මාව ඔහුගේ මං ඔහුගේ චිත්‍රපටවල රඟපාලා නෑ ඔහු කරපු පොඩි ටෙලි නාට්‍ය කොටසක මම රඟපෑවා නමුත් ඔහු අපේ ගෙදර නිතර යන එන මගේ දෙමව්පියන්ගේ හොඳම මිතුරෙක් ඉතින් ඔහු ඉතාම දක්ෂ ලෙස චතුර ලෙස කතා කරන්න පුළුවන් පුදුම දැනුමක් තියෙන පුද්ගලෙක් මං අසාසාවෙන් ඉන්නේ තිස්ස මාමා ගෙදර එනකන් කතා කරන දේවල් අහන්න මම දන්නා දිවි භාෂාව පිළිබඳ ලොකු දැනුමක් ඒ කියන්නේ එච්චර හොඳ ද්විභාෂිකයෙක් මම හිතන්නේ මෑත කාලේ නම් බිහි වෙලා නැහැ ඉතින් හරි මනරම් ලියවිල්ලක් වියමනක් තියෙන මිනිස්සෙක් සුන්දර හදවතක් ඒ වගේම ඉතින් ඔහු මගේ මව රඟපෑව ඔහුගේ මහා ගෙදර කියන චිත්‍රපටයේ ඉතින් ඒ කාලේ මට වයස අවුරුදු 12ක් විතර ඇති මං ඉතින් හරි ආසයි මේ පිටපත් කියවන්න මම තමයි අම්මට වචන ටික පාඩම් කරවන්නේ අම්මා ඉතින් අයන් කරනවා ගෙදර වැඩ කරද්දි මම අම්මගෙන් අහනවා දෙබස් ඉතින් අම්මයි දෙබස් කියනවා මම ඊට පස්සේ ඉස්සෙල්ලාම පිටපත අම්මා දෙන්නේ මට අනිතික තිස්ස මාමත් පිටපත් ලියලා ඉස්සෙල්ලාම දෙන කීප දෙනාගෙන් කෙනෙක් මම ඔව් පිටපත් ලියුවම අපිට දෙනවා දීලා කොහොමද කියන්නේ ලොක්කි කියලා අහනවා ලොක්කි කියලා මට කියන්නේ ඉතින් ඒ වගේ මගේ මව රඟපාපු මේ මහා ගෙදර චිත්‍රපටියේ ෂූටින් බලන්න මුළු පවුලම ගිහින් ඒ පදිංචි වුණා. ගිහිල්ලා ඒ පදිංචිලා චිත්‍රපටියේ කාලය තුල අපි හේ. ඉතින් විජේ කුමාරතුංග පිළිබඳ සුන්දර මතකයන් මට තියෙනවා. ලස්සන පුද්ගලයෙක්. ඉතින් ඔව්. ඉතින් කාන්තිය කඩා හැලෙනවා. ඉතින් අපිත් හරි ආසයි. ඉතින් විජේ මාමා කිය. ඉතින් පස්සෙන් යනවා. ওই වගේ අර ඒ චිත්‍රපටි අර කලාවේ අර අර තියෙන්නේ එක්තරා මේ කියන්නේ අපි මනෝලෝකයට යන මේ බොහොම හීන තියෙන ඒ පොඩි කාලේ ඒ චිත්‍රපටි රූගත කරපු ආකාරය මගේ මව තමයි චිත්‍රපටියේ ওই ගීතේ එක කොටසක් ගායනා කරන්නේ ඒක සහ මේ ලියලා තියෙන ලස්සන ගීතය සහ මේ ඔක්කොගෙම මතකයේ හැටියට අපේ මුළු පවුලම ගිහින් එහි හිටපු ඒ කාලයේ හැටියට මට හරිම සුන්දර මතකයන් තියෙන නිසා තමයි මම ඔය ගීතය තෝරගත්තේ. මොකද මේ ආචාර්ය අබේසේකර තිස්ස මහත්තයා මේ ගැන මේ ඔහුගේ අයාලේගේ සිතක සටහන් කියන පොතේ හරි අපූර්ව ලියවිල්ලක් ලියලා තියෙනවා. ඒ වගේම මේ කෞෂයක්කටත් සහ මේක මේ අපි මතකපද අහන අපේ මේ අපේ හිතවතුන්ටත් මේ කාරණා වැදගත් වෙයි. මම මේක මේ උපුටා ගන්න මේ ඒඩි රංජිත් කුමාරගේ පොතකින් මේ ගීතය ගැන හරි අපූර්ව කතාවක් ඔහු කියනවා. 1980 ජනවාරි මාසේ මේ දවසක මේ ඒඩි රංජිත් කුමාර මහත්තයාට කෝල් එකක් එනවලු මේ HPSN මහත්තයාගේ. PSN. PSN මහත්තයාගේ නේ අපේ සමන්නාතවුද හිටි සමන්නායගේ තාත්තගේ. මේ කෝල් එකක් ඇවිල්ලා කියනවලු මේ ඉන්ටර්විව් එකක් තියෙනවා කරන්න ලැහස්ති වෙන්න යන්න කියලා. ඉතින් මේ මොනාද කරන්නේ PSN මහත්තයාගේ කීම අහක දාන්නත් බැ හුත් ඒ වගේ භාෂා ප්‍රවීණයෙක් ඔහුත් එක්ක යන එක මොහොටත් ඉතා හොඳ දෙයක්. දක්ෂ ගුරුවරයෙක් ඒ වගේම පොතේ ගුරා කියන සම්මානනීය ලබා නාට්‍ය එහෙම නිෂ්පාදකවරයා තමයි HPSN මහත්තයා. ඉතින්
මෙයා ඉරි රංජිත් කුමාර මෙයා කිව්වලු මේ එතුමා කිව්වලු හරි අපි යමු කියලා. ඉතින් 80 ජනවාරි මාසයේ මේ මුල සතියක UGP ද සිල්වා මහත්තයා හම්බ වෙන්න ගිහිල්ලා තියෙනවා. මෙයා ටික අසනීප තත්ත්වයේ ඉඳලා තියෙන්නේ. මේ ඊට පස්සේ මේ ගිහිල්ලා කවුද දන්නවද රංජි කියලා ඇහුවලු. ඊට පස්සේ කිව්වලු නෑ මට එහෙම හරි දැනීමක් නැහැ කියලා. ඊට පස්සේ තමයි කියලා තියෙන්නේ මෙයා තමයි නිල්හස්තලියගේ නෑවලකුළු ලස්සනයි පුරා හඳේ රැස් විහිදීලා කියන මේ ගීතය ගායනා කරපු පළමු ගායකයා. ඉතින් යාය අසනීපතත්වෙන් හිටියත් ඒ ගීතේ ඒ වෙලාවේ ගායනා කරලා දෙනවා. ගායනා කරලා කිව්වලු මේ ගීතේ මුලින්ම ගායනා කළේ මම. මේ ගීතේ හැදුවේ UD පෙරේරා මහත්තයා. මම කියන්නේ UD පෙරේරා මහත්තයා ගැන කවුශක්කට තියෙනවා මතකයක් මොකක් හරි. ඔව්. UD පෙරේරා මහත්මයාගේ පුතා තමයි ගයිනකොලොජිස්ට් අද ඉන්න විශිෂ්ටතම ගයිනකොලොජිස්ට් කෙනෙක් මේ හේමන්ත පෙරේරා කියන වෛද්‍යවරයා. ඔහු තමයි මගේ දරුවෝ දෙදෙනා පිළිබඳ කටයුතු කරේ. ආහා හරිනම් හරි. මේ ඉතින් ඔහු කියලා තිනවා මේ ගීතය අපි දෙන්න එකතුල රචනා කරා 1940 මුල තමයි අපි මේ ගීතය හැදුවේ. හරිද කියලා ඔහු කියනවා. ඉතින් මේ ගීතය ලියන්න මම තවලුණා. මේ හැබැයි මේ ගීත රචනාවේ ගෞරවේ එතුමාට තමයි UD පෙරේරා මහත්තයාට තමයි අයිති වෙන්න ඕනේ. ඒ කාලේ කියන්නේ 40 දශකයේ රුසියානු සමූහයක් ලංකාවට ආවලු. ලංකාවට ආවට පස්සේ ඒගොල්ලන්ගේ ඒ ආපු සෙරමනියකේ උත්සවයේ ගායනා කරලා තියෙන්නේ නිල්හස්තලියගේ කියන ගීතය තමයි. ඒතුමා කියලා දෙනවා තවත් ගීත කීපයක් ගායනා කළා 44 වගේ කාලේ රචනා කළා. මේ ගසේ බොහෝ පැණිදොඩම් තිබේ අඳහා මිහැංගි හැංගි බිල බලනවා කියලා. මේ ගීතත් ඒ වකවානුවේ තමයි කෙරලා තියෙන්නේ. මොකද මේ මුල් ගැයුම් පිළිබඳ තියෙන පොඩි පොඩි ප්‍රශ්න. දැන් මම කියන්නේ කෞෂයක් අයපු මේ ගීත ලයිස්තුවේ තියෙන්නේ මොරිස් විජේසිංහ, නීලා වික්‍රමසිංහ, චිත්‍රසෝම් පාලසහ උපාලි. මේ මහගෙදර චිත්‍රපටියේ ගායනා කරපු චරිත හතරක්ම ගායනා කරනවානේ. ඔබ මම හිතන්නේ අධ්‍යක්ෂවරු තෝරා බේරා ගන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඔබ වරක් ප්‍රකාශ කරලා තියෙනවා හඳයා කිසිම සමාවක් දෙන අධ්‍යක්ෂවරයෙක් නෙමෙයි කිසිම වෙලාවක. ඒ වගේම සත්‍ය තමයි මාව හැමතිස්සෙම අභියෝගයකට ලක් කරපු අධ්‍යක්ෂවරයා. ඒ වගේම ඒ වගේම තැනකදී මාව අභියෝගයකට ලක් කරා ඩෙනිසුත් ත්‍රිවිල් ඩයරි හරහා. ඒකත් මට ටිකක් අභියෝගයක් වුණා. සංජීව පුෂ්පකුමාර සහ විමුක්ති ගැන එහෙම මේ ඔබේ අදහසක් ඇති මට එහෙම සඳහනක් හොයාගන්න බැරි වුණා. මේ අධ්‍යක්ෂවරු අතරේ කෞෂක්කඩ දෙන විශේෂත්වය සහ ඔවුන් එක්ක මේ කරපු නිර්මාණ හරහා තියෙන මතක මොනවද ඔබේ කලා ජීවිතේට? ඔව් අශෝක හඳකම තමයි මම හිතන්නේ නිර්භීතව මාව මේ කැමරාව ඉදිරියට ගෙනාවේ. මොකද දැන් මගේ මවගේ මිත්‍රයෝ වුණත් තිස්ස අබේසේකර හෝ ඊට කලින් පරම්පරාව මාව කැමරාව ඉදිරියට ගේන්න එතරම්ම ඔවුන්ගේ මං හිතන්නේ ඔවුන්ගේ කැමැත්ත නෙමෙයි ඔවුන්ගේ තේරීමක් තිබුණේ නැහැ. මොකද දැන් අර අදහසක් මම හිතන්නේ අර සිනමා සහ ඒ සිනමා නිලියකගේ රූපය පිළිබඳ ඒ කාලේ තිබුණානේ එක්තරා මතයක්. මේක වෙනස් වුණේ මං හිතන්නේ 80 දශකෙන් පස්සේ තමයි වෙනස් වුණේ. ඔය අශෝක හඳගම ගේ පැමිණීමෙන් පස්සේ තමයි පතිරාජ මහත්මයාත් එවැනි සහ අපි කියමුකෝ හන්තානේ කතාව වගේ චිත්‍රපටිවලත් සාමාන්‍ය දැන් ස්වර්ණමල්ලව ආරච්චි ඒ කාලේ බොහොම සාමාන්‍ය පෙනුමක් තියෙන නිලියක් මම හිතන්නේ නේද? ඒක යාගේ මේ සාමාන්‍ය අර ඒ කාලේ තිබිච්ච මේ ට්‍රැඩිෂනල් චිත්‍රපටින් නිලිය නෙමෙයිනේ. ඒක වෙනස් කරපු නිලියක් ඈ. ඉතින් නමුත් පසු කාලෙක ඈ ඉතාලම රූප සම්පන්නිය නෑ ඉතාලම ඇගේ තියෙන බඩ පත් වුණා කියන්නේ ඒක ඈගේ ශරීරය ළඟට ඈට එහෙම ආවා. ඉතින් නමුත් පසු මාව එහෙම බොහොම බය නැතුව පාවිච්චි කරපු අනිතක ඔහුගේ සඳදඩේම කියන චිත්‍රපටියට අශෝක හඳගම මාව පාවිච්චි කරා. මට චිත්‍රපටියේ රඟපාන පළවෙනි අවස්ථාව ලැබලා දුන්නේ ඔහු. හැබැයි සමාවක් නැහැ මගේ අතින් වැරදුනා ඒ චිත්‍රපටි රූගත කරද්දී මට බැන්නා හොඳටම. ඉතින් ඒක තමයි. ඉතින් ඒක මගේ කාර්යෙත් මගේ යම්කිසි දුර්වලතාවයක් සිද්ධ වුණා. ඉතින් බැන්න අපි අහලා නම් තියෙන හඳ හැම බයින්නේ නැහැ කියලා. අපි අහලා දෙන හඳ බනින්නේ නැහැ කියලා. ඇත්තද? බනිනවද? මට නම් බැන්නා. මට මුගක ආදරේ නිසා බැන්නත් දන්නේ නැහැ. දන්නේ බැන්නා හොඳටම. මොකද ඒ කාලේ අර බොහොම චිත්‍රපටි කැමරා ගත කරේ ජපන් කැමරා අධ්‍යක්ෂවරයේ. ඉතින් මට මතකයි චන්න දේශප්‍රිය එහෙම බලන් ඇවිල්ලා හිටියා සහ පාලිත පෙරේරා බලන් ඇවිල්ලා හිටියා රූගත කිරීම. ඉතින් ඒ අනිතික මොකද සීමිත
සේයා පට නේද සීමිත ඒම ගැන මේ මම දැන් වැරදුවම අන්තික මේක මේ රූගත කරේ තනිකර නාට්‍යයක් ඇඩියට මුහුණුවීම් කළා. ඉතින් එක දර්ශනයක් පටන් ගත්තාම විනාඩි පහක් විතර එක දිගට යනවා දර්ශනේ. මේක කපා එඩිට් කරන්නේ නැහැ. ඉතින් එහෙම යන දිග දර්ශනයක මම පොඩි වැරද්දක් කරොත් ඉතින් ඒක මුළු චිත්‍රපටියටම බලපානවනේ. ඒකයි ඉතින් ඔහු ඉතින් එහෙම ටිකක් මට සමාවක් දුන්නේ නැහැ ඒකට. ඒක ඉතින් සාධාරණයි. ඊගාවට ඔබ ඇහුව සත්‍යජිත් මායිතුගේ ඔහු මම මෙතන කියන්නේ ඔහුයි මා අතර ලොකු මිත්‍ර සම්බන්ධයක් තිබුණා. අපි දෙන්නා එකම ඔහු මට බාලයි. නමුත් එකම කාලේ වගේ තමයි අපි ඒ ලෙවල් කරලා ඔහු මගේ මවට ඉතාම ආදරෙයි. ඉතින් නිතර අපේ ගෙදර යනවා එනවා. මාව හොඳට අඳුරනවා. පුද්ගලික වශයෙන් මාව හොඳට අඳුරනවා. ඒ අඳුනගෙන තමයි ඔහු මේ මගේ හැකියාවනුත් අඳුනගෙන තමයි ඔහු මේ පිටපතමට ලිව්වේ. ඒ ඒ ඒක තුලින් ඔහු මාව ඒ අත්දැකීම තුලින් ඔහු මාව ගෙනිච්චා. ඒ කියන්නේ හැම තිස්සෙම මගේ ළඟ ඉඳලා මේ ආදරෙන් හිම නෙමෙයි බොහොම දරුණු විදියට කියන කෞෂී ඕක නෙමෙයි ඔතන වෙන්න ඕනේ ඕක වා දැන් ඊට කලින් දර්ශනේ වා මේකයි කරේ දැන් වා මෙතනට එන්න ඕනේ මේක. ඒ වගේ බොහොම විවේචනාත්මකව බොහොම උපහාසයෙන් සමාහට අපහාස කර කර තමයි මේ මම මේ කිරංගපෑ ඒ කියන්නේ. නමුත් ඔහු මාව ඒ යා ගෝඩ් ෆාදර් නිති මම නම් නෙමෙයි වටුවේ ඒ ඔක්කොම මේ අරගෙන ඔහු මට දීපු අත්දැකීම සහ ඒ අවස්ථාවට මං ඔහුට හුඟක් ඉතින් ගරු කරනවා ඒ සම්බන්ධයෙන්. ඩෙනිස් පෙරේරාත් මට බොහොම අභියෝගාත්මක චරිතයක් දුන්නා. නමුත් ඔහු චිත්‍රපටිය කරලා දැන් අන්න ගෙදර තියාගෙන ඉන්නවා. ඔහු සාමාන්‍ය ලංකාවේ විදිහනේ නේද අවුරුදු 10 15ක් ඉන්න ඕනේ. අනේ ඔව් ඉතින් ඒ කියන්නේ අපි ඉතින් අපි බොහොම කැපකිරීම කළා ආසාවෙන් මේවා කරන්නේ. අපිට ලুকু මොකෝ ඉන්දියාවේ වගේ අවුරුදු දෙකක් කිසිම දෙයක් නොකර ජීවත් වෙන්න එහෙම නෙමෙයි අපිට බොහොම සාමාන්‍ය වේතනයක් තමයි ඌට ලැබෙන්නේ. අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. බොහොම ආසාවෙන් කරන්නේ. නමුත් එහෙම කරලා සංජීව සහ විමුක්ති ගැනත් අක්කගේ අදහස සංජීව ඇත්තටම ඉතින් මට නම් එහෙම බොහොම ආදරෙන් තමයි ඌ මට සැලකන්නේ. ඉතින් ඌ හරි ඩිමාන්ඩින්. ඌට අවශ්‍ය දේ කියනවා. විමුක්ති එහෙම ලොකුවට ඩිමාන්ඩින් පුද්ගලෙක් නෙමෙයි. ඌ ළඟට ඇවිල්ලා ඌට අවශ්‍ය දේ කියනවා. බොහොම යාළුකමින් මිත්‍රශීලීව එහෙම තමයි මාත් එක්ක වැඩ කරේ. සාහුගේ පළවෙනි චිත්‍රපටි දෙකේ තමයි මං එහෙම ලොකු චරිත දෙකක් රඟපෑවේ. ඔහු නිසා තමයි මට ලෝකේ පිළිගත්ම චිත්‍රපටි උළෙලවල් දෙකකට යන්න අවස්ථාව ලැබුණේ. කාන් සහ වෙනිස් චිත්‍රපටි උළෙලවල් දෙකට සහ ඉතින් ඒක මට ලොකු භාග්‍යමත් අවස්ථාවක් ඒ අත්දැකීම. ඉතින් එච්චර තමයි. වසන්තේමල් පොකුරු නෙලා මේක ඉතාම සුවිශේෂයි. මොකද ඉතින් මං ඉතින් අපි තරුණ කාලේ ඉතින් පිරිමි ළමයි කීප දෙනකොට ඉතින් ආදරය කළා තියෙනවා. මේ ළඟදිත් එක්කෙනෙක් මට හම්බුණා හම්බෙන්. ඒ කියන්නේ ඒ දැක්කට පස්සේ පටන් ගත්තේ නෑ නේද? පටන් ගත්තේ නෑ. අවුරුදු 40 කට පස්සේ තමයි මේ මිනිස්සයා මට හම්බුණා. මට පුදුමත් හිතුණා. මේ ඊට පස්සේ මම විවාහ වුණේ චන්දනත් එක්ක. චන්දන ඉතාම සුන්දර මේ ආදරවන්තෙක්. හරිම අධ්‍යාත්මියෙන් බොහොම ඔහුගේ ආදරය පෙන්වන විදිය හරිම සුන්දරයි සරලයි. නේ සරලකම තුළ ලොකු ගැඹුරක් තියෙනවා. ඉතින් මට යන්න සිද්ධ වුණා ඉන්දියාව මම ඉගෙන ගන්න ගියා. මොකද 80 අපේ විශ්වවිද්‍යාලේ වැහුවනේ 86 87 88 වගේ කාල වකවානු තුල ලංකාවේ මේ ඇති වුණානේ මේ තරුණ අසහනය කලබල. ඒ කාලය තුල විශ්වවිද්‍යාලේ වැහුවා. එතකොට මම අවසාන වසරේ විභාගෙ ලියන්න විතරයි තිබුණේ මට. ඉතින් අම්මලා හිතුවා මේ මම මේ කිසිම දෙයක් ඉගෙන ගන්න නැතුව නාට්‍ය කර කර ඔහෙ මොනවාද විනාශ වෙලා යයි කියලා. මම ඉන්දියාවේ යවුව විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න. ඒ අනකොට චන්දන මෙහෙම බේරන්න බැරුව නෙමෙයි නේද? නෑ නෙමෙයි. චන්දන මට හදලා දුන්නා මේ කැසට් එකක් සින්දු. ඉතින් ඔය ගීතේ තමයි ඔහු
මට ටයිටල් සොන්ග් එක මට ඒක අහන්න බෑ. ඒ ගියාම මට ඇඬෙනවා ඒක අහගෙන ඉන්නලා. ඉතින් ඇත්තටම මම මාස 6යි හිටියේ ඉන්ට බැගිර ලංකාවට ආවා. ඇවිල්ලා කොහොම හරි එතකොට විශ්වවිද්‍යාල ඇරලා ඉතින් අපේ විභාගේ තියලා හොඳ වෙලාවට මට පුළුවන් වුණා මේ මගේ උපාධිය ගන්න. ඉතින් ඒක තමයි ඒ කතාව. ඒක තමයි ඒ කතාව නේද? අපිට දැන් අවසාන මතක පද දෙක තියෙන්නේ. දැන් කෞෂක්ක මේ මම හිතන්නේ රංගපාපු සිනමා නිර්මාණ හරහා මොනම් හෝ චින්තනයක් එහෙම නැත්නම් මොනම් හෝ අදහසක් සමාජයට පණිවිඩයක් දෙන්නම නෙමෙයි වැඩේට යන්නේ. හැබැයි උනාට ඒ වගේම ගම්මේ වෙන්නේ මොනම් හෝ ආකාරයක අදහසක්නේ. ඒ කියන්නේ මිනිසුන් ටිකක් හිතන්න හිත හිත සිනමා ශාලාවේ අසුරෙන් නැගිටලා එළියට එන්න ඒ වගේ දෙයක්. ඒකේ විනෝදය, ආශාදේ, ප්‍රීතිය, ප්‍රහර්ෂය මේ හැම දෙයක්ම ලැබෙනවා තමයි. හැබැයි අතරේ මොන හරි දෙයක් ගෙදර අරන් යන්නත් තියෙනවා. අවසන් ප්‍රශ්නයක් හරි තියෙනවා එළියට එද්දී. මම කියන්නේ දැන් එහෙම දැන් කියන්නේ ඒ ධාරාවන් විදිහට අපි බෙදා හදාගෙන කතා කරත් දැන් සමස්තය සිනමාව ඇතුළේ තියෙන්නේ. එහෙම සිනමා නිර්මාණ වලට දායක වුණත් වාණිජ ධාරාවේ සිනමාව සිනමා නිර්මාණයකට මේ වෙලාවේ කතා කරොත් ඔබ රඟපානවා නම් හිතන්න සුපර් සික්ස් වගේ සිනමා නිර්මාණයකට මේ කෞශල්‍ය ප්‍රනාන්දුට ආරාධනා කරොත්. මම දැන් මේ මම ගිය අවුරුද්දේ චිත්‍රපට තුනක රඟපෑවා. රඟපාන භාග්‍ය මට ලැබුණා. එකක් පාලිත පෙරේරාගේ. ඒක ඇත්තටම විකල්ප අධ්‍යාපනය ගැන, ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙන ප්‍රශ්න සහ ඒත් එනවා රෝල්ට නීටු කියලා නේද? නෑ, ඒ කියන්නේ විකල්ප කියලා කියන්නේ මේ ඒකේ අදහස් කරන්නේ මේ ඒ කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ තුල මොනතරම් පටු විදිහටද දරුවන්ට උගන්වන්නේ. ඒ කියන්නේ එකම දේ කටපාඩම් කරලා විභාගෙට ලියන ක්‍රමය නෙමෙයි, ඊට වැඩිය වෙන ක්‍රම තියෙනවා දරුවන්ව මේ දැනුවත් කරන්න කියන එක අරගෙන එන බොහොම සුන්දර චිත්‍රපටයක මම රඟපාන චරිතය පොඩි මොකද්ද මේ කොමඩි චරිතයක් මම රඟපාන පොඩි හාස්‍යජනක චරිතයක්. ඊට පස්සේ මම රොහාන් පෙරේරාගේ ගෝල් කියන චිත්‍රපටය රඟපාන. ඒකත් මේ මහා මේ සම්භාව්‍ය චිත්‍රපටයක් නෙමෙයි. ඒක බොහොම මේ මධ්‍යම ධාරාවේ යන චිත්‍රපටයක්. ඉතින් ඉදිරියට මම එහෙම නිකන් එකම දෙයකට මට කොටු වෙලා ඉන්න අවශ්‍ය නැහැ. අර මම ඔබට කිව්වා වගේ යම්කිසි ගුණාත්මක භාවයක් පිටපතේ තියෙනවා නම් මම මගේ දර්ශනයට විරුද්ධ නැත්තම් මම ඒ චරිත රඟපානවා. සහ මට ගෙවන්නත් ඕනේ. ගෙවන්න මේක වැදගත්. රස්සාවේකනේ. ඔව්. අපි මේ ඔබේ නාට්‍යක ගීතයක් තියෙනවා. මේ මම දන්නේ මේකත් එක්ක බැඳෙන මතකේ මොකක්ද කියලා. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඔව්. මම මේ මම මුලින්ම නිෂ්පාදනය කරපු නාට්‍ය තමයි සඳළඟ මරණය. මේ නාට්‍ය මම නිෂ්පාදනය කරේ මගේ ශාස්ත්‍රපති නාට්‍ය හා රංගකලාව ශාස්ත්‍රපති විභාගය සඳහා. මට මෙතනදී මම ලොකු ගරුත්වයකින් සලකනවා මේ මහාචාර්ය තිස්සකාරිය වසම්. මොහු තමයි මේ පාඨමාලාව කරගෙන ගියේ. අපිට තිබුණා නිබන්ධනයක් හෝ නාට්‍යයක් නිෂ්පාදනය කිරීම මේ අවසාන වශයෙන්. ඉතින් මෙතනදී මම ගාර්සියා ලෝකාගේ බ්ලඩ් වෙඩින් කියන නාට්‍ය තමයි තෝරගත්තේ. තෝරගෙන මමයි නදී කම්මැල්ල වීරයි තමයි පරිවර්තනය කරේ. නදී කම්මැල්ල වීර මේ නාට්‍යයේ අර ගාර්සියා ලෝකා ලියලා තියෙන පොයම් කියන්නේ පොයම් නිදා නිසඳස් කවි වගේ ඒවා කියවලා ඇය මේවා නැවත ඇයගේ අදහස් අනුව ලිව්වා. ඉතාම ලස්සන ගීත මේවා. මේවා ගීතවත් කරේ සංගීතවත් කරේ නදීක ගුරුගේ. ඉතාම සුන්දර ඔහුගේ සංගීතය හරිම ලස්සනට භාවිතා කරා. මේ ගීතේ ඒ කාලේ තරුණ අපේ නාට්‍ය කණ්ඩායම තුළ හිටපු අය ඔවුන්ගේ විවාහයන් දවසදී මේ ගීතය පාවිච්චි කරා. මේ නාට්‍යයේ මේ අවස්ථාවේ මේ විවාහ වෙන්න යන මනාලියක් ගැන කතා කරන්නේ. ඒක ලස්සනට මේ කෝරියෝග්‍රාෆ් කරා මගේ ස්වාමිපුරුෂයා චන්දන. මේ නාට්‍ය මගේ ජීවිතේ විශේෂ අවස්ථාවක්. මම අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් වේදිකාවට එන්නේ මේ නාට්‍ය තුලින්. හරි. අද කෞශල්‍ය ප්‍රනාන්දු ඇගේ මතකපදත් එක ගත කරපු කාලයට අපට දැන් මම හිතන්නේ කාලයට සමුදෙන්න වෙලා තියෙන්නේ. අපි කෞෂක්කත් එක්ක මම හිතන්නේ ගොඩක් දේවල් කතා බහ කරලා පුළුවන් විදිහට මේ දේවල් අපට මේ ගොතා ගන්න පුළුවන්කමක් ලැබුණා. ආදරය, සම්බන්ධතා, පවුල, අම්මා කෙනෙක් විදිහට දරුවන්ගේ කටයුතු මේ දේවල් එක්ක මම හිතන්නේ ජීවිතේ ගලාගෙන යන්නේ හැමතිස්සෙම මේ දේවල් එක්ක. එතකොට රඟපාන චරිතාරහා
පස්සේ එළියෙන් ලැබෙන ප්‍රතිචාර මේ හැම දෙයක්ම දරා ගන්න ඕනේ. ඒක හරිද වැරදිද කියන කාරණාව නෙමෙයි. මම කියන්නේ නිලියක් විදියට, රංගන ශිල්පිනියක් විදියට එහෙම දේවල් දරා ගන්න ඕනේ. හැබැයි ඒ අතරේ සාමාන්‍ය ජීවිතෙත් සම්බරව පවත්වාගෙන යන්න ඕනේ. අපි සාර්ථකත්වයේ කියලා අවසානයේ තීරණය කරන්න ওই ටිකනේ. කෞෂිකාගේ ජීවිතය ඇතුලේ කොහොමද මේ ආදරය, සම්බන්ධතාව ගැන තියෙන අදහස, ඒ වගේම තමයි දරුවෝ, රංගන කාර්ය, එළිය, සමාජයේ රසිකත්වය, මේ හැම දෙයක්ම ජීවිතේ මතක විදියට මේ දක්වා ගොඩනැගිලා තින්නේ කොයි විදියටද? මම හිතන්නේ මිනිස්සුගේ ජීවිතයේ ආදරය තමයි ඒ මිනිස්යාව ජීවිතය තුලින් ගෙනියන්නේ. ඒ Tamanට ආදරේ පුංචි කාලේ දෙමව්පියෝ ආදරේ, ඊගාවට අක්කලා නංගිලා මල්ලිලා ආදරේ, ඊගාවට ප්‍රේමවන්තයෝ, ඊගාවට දරුවෝ, ඔය වගේ. දැන් මට හිතෙනවා මේ ආදරය අඩු වුණාම තමයි මිනිස්සු යම් යම් ලොකු අසහනයට පත් වෙලා යම් යම් ප්‍රශ්නවලට මැදි වෙන්නේ. දැන් අපේ සමාජය තුලත් දෙමව්පියන්ගේ ආදරය නොලැබීම, නියමාකාර ප්‍රේමවන්තයෝ තුල පවා ඇත්තේ ආදරයට වැඩිය වෙන වෙන. මම හිතන්නේ ඒකේ මං කියන්නේ ලිංගිකත්වය ආදරේ වෙන් කරන්න පුළුවන් කියලා. නමුත් මෙතන පිරිමහගැනීම් තියෙන්නේ. ඒ අතර මම මේවා විවේචනය කරනවා නෙමෙයි. නමුත් මේ සෙල්ෆි, ඔය පෝස්ට් අරවා මේවා මේ ඔක්කොගමත් එක්ක අපි හරිය අවුල් ජාලාවක පැටලිලා ඉන්නේ. ඒ තුලින් අපේ ජීවිත පවා ලොකු සංකීර්ණ තත්ත්වයන්ට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි ඒ පරම්පරාවට අයිති වෙන්නේ නැහැ. හොඳ වෙලාවට ඒ පරම්පරාවෙන් යන්තම් පොඩ්ඩක් එහාට පැනලා තියෙන්නේ. දැන් එක සෙල්ෆි එකක්වත් ගහලා නැද්ද තාම? මම ගහලා නැහැ කවදාවත්. මම සෙල්ෆි වලට වැඩිය මම ගහන්න දන්නේ නැහැ. අනිත් අය ගහනකොටත් මං අහනවා ඔයා ඔක සමාජ මාධ්‍ය ජාලාවලට දාන්න නැත්නම් විතර ගන්න කියලා. මොකද ඒක ඉතින් මං දන්නේ නැහැ. ඉතින් මං මට ඕනේ නැහැ මයි. මට ඕනේ නැහැ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මම මේ අලුත් එක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. අලුත් පරම්පරාවත් එක්ක නැහැ කියන එක නෙමෙයි. මොකද මගේ දරුවෝ අලුත් පරම්පරාවෙනේ. ඉතින් මට ඒගොල්ලත් එක්ක ඉහ ගහන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි මම නම් විශ්වාස කරන්නේ ආදරය කියන දේ තමයි අපේ ජීවිතය ඉදිරියට ගෙනියන්නේ. මම කල්පනා කරේ කවුසක්ක දැන් ළමයිට එහෙම දාන්න වෙන්නේ නැහැ නේ, feeling happy with amma වගේ selfie එක. Feeling awesome with amma. Feeling awesome with amma. ඕ දායි දායි ඒ දෙන්න අම්මාව කරගෝල ගනි කොහොමයි. ඔව් අපි කතා කරමු. මොකද කවුසක්ක ආදරය තමයි අපේ ජීවිතේට මම හිතන්නේ අත්‍යවශ්‍යම දේ. ඒක දැන් මගේ දරුවා මට ලැබුණේ හුඟක් කල් ගිහිල්ලා. දරුවෝ දෙන්න මගේ දරුවෝ පොඩි අවුරුදු 6 10යි උන්ට 11යි. ඉතින් නියුන් දරුවෝ දෙන්නෙක්. දැන් මට ඔවුන් එක්ක තියෙන ගනුදෙනුව ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වනේ තණ්හාව තමයි දුකට මුල. ආදරය කියන්නේ දුකට මුල තමයි. ඉතින් ප්‍රේමණී ආදරයක් වුණත්, දරුවෝ සම්බන්ධයෙන් වුණත්, ඔවුන් කරන දේවල් වලින් අපේ හිත රිදෙනවා. ඔවුන් වෙන් වෙලා යනකොට අපි දුකටපත් වෙනවා නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයිනේ. ඉතින් දැන් අනිත් කාරණේ තමයි මේ ආදරය කරන්න පුළුවන් තරුණ වයසේදී විතරද කියන ප්‍රශ්නෙත් තියෙනවා නේ. මං හිතන්නේ ආදරය කියන දේ වයස අවුරුදු 70 වුණත් තමන් ආදරය කියන දේ ප්‍රේමවන්තෙක්ට හෝ ආදරය කරන්න ඒකට තමන්ගේ හදවතේ ඉඩක් තියෙනවා නම් කාටවත් බාධා නොවන පරිදි, හානියක් නොවන පරිදි ඒක කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ලොකු අවුලක් කියලා. හැබැයි කොලරා කාලේ කියවන්න දෙන්නවා. ලස්සනම පොතක් අපි කියවලා තියෙන්නේ. ඒක තමයි යථාර්ථය. මේ යථාර්ථයෙන් අපිට පැනලා යන්න බෑ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. හොඳයි, අපි එමු අවසාන මතක පදයට. Imaging all the people, John Lennon-ගේ. ඔව්, මම මේ ගීතේ තෝරගත්තේ මගේ මුළු පවුලත්, මමත්, චන්දනත්, මගේ ළඟම නෑදෑයොත්, මගේ මිත්‍රයොත් හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. අපි ඔක්කොම මුළු ලෝකයටම එකට තේරුම් අරගෙන එකට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. විවිධ ජාතීන්, ආගම්, මේක මේ බණක් කියනා වගේ කියන තරම් ලේසි නෑ. මිනිස්යාගේ විශ්වාසයන්, හැඟීම්, ඔවුන්ගේ අදහස්, මේ හැම දෙයක්ම මේකට බලපානවා. නමුත් මේ ජෝන් ලෙනන් මේ ගායනා කරලා තියෙන ගීතය මගේ ජීවිතයට හරියට සම්බන්ධයි. මොකද මගේ ගෙදර හැම තිස්සෙම මේ වැනි දේවල් කතා වෙනවා. ඊයේ පවා මගේ පියා
මේ සම්බන්ධයෙන් කතා කරා චන්දන කතා කරා මේ මම ඊයේ ගියා ඒෂියන් ඉන්ටර්නැෂනල් කියන පාසලේ නාට්‍ය උළෙලක් විනිශ්චය කරන්න එතන මම දැක්කා විවිධ ජාතීන් මුස්ලිම් සිංහල ඉන්දියානු රෂියන් මෙවැනි ජාත්‍යන්තර පොඩි ළමයි මොනතරම් එකට එකතු වෙලා මේ නාට්‍ය කරනවද මට හරිම සතුටක් දැනුණා මෙහෙම එකට එකතු වෙලා පාකිස්තාන් අනිත් එක හුඟක්ම ඒක මට විස්තර කරන්න අමාරුයි ඔවුන්ගේ තිබිච්ච බැඳීම ඉතින් මේක හරි සරලයි අපි මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ අපි මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ එයාගේ ජාතියරවත් කතා කරන දේර ආගමටවත් මොකකටවත් නෙමෙයි අන්න ඒක අපි විශ්වාස කරොත් අපේ රටවල් මීට වඩා මම හිතන්නේ දියුණු තත්වයකටපත් වෙයි අපි මේක ගැන හිතන්න ඕනේ කියන එක ගැන තමයි මම ඔය ගීතය තෝරගත්තේ හොඳයි ස්තුතියක් කි ජීවිතේ මතකයන් එහෙම සංස්මරණය කරන්න ආවට බොහොම ස්තුතියි මට ආරාධනා කරාට විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණලි මතකපද